නමස්කාර වේවා බුදු රුවනට සමදා මම බුදු සරණ යමි නමස්කාර වේවා ධම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනු රුවනට සමදා තිසරණ සරණ යමි නමස්කාරය කියන්න පංචශීලය සමාදන් වෙන්නට බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံතේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံතේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံතේ සංඝං සරණං ගච්ඡාමි තතියන්තේ බුද්ධං සරණං ගච්ඡාමි තතියන්තේ ධම්මං සරණං ගච්ඡාමි තතියන්තේ සංඝං සරණං ගච්ඡාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමහදේන සම්පාදේත ශ්‍රද්ධාවන්ත පින්නතුනි මේ පින්නතුනි මහ ශ්‍රද්ධාවෙන් සෝදානන් කළ කවුරුත් අතගස්සලා මේ බුදු ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට තැන්පත් කළ මල් පහන් සුවඳ දුන් ගිලන් පාසාදෙන් යුත් සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරමු පූජා වේවා කියන පැසම ඇති කරගන්න ඔබ මේ ඉඳගෙන සිටින්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරිපිට කියන හැඟීම ඇති කරගන්න එදා දමදිව බුද්ධගයාවෙහි සම්බුද්ධත්වය සාක්ෂාත් කළ බුදුරජාණන් වහන්සේ ඒ බෝමැඩ වැඩහිනවා කියන සජීවී හැඟීම ඇති කරගෙන
ඒ උත්තම මනුෂ්‍ය රත්නයේ වෙනුවෙන් මේ සියලු පූජා ද්‍රව්‍යයන් පූජා කරමු පූජා වේවා කියන පැතුමෙන් අපි කවුරුත් එකට ගාථා කියලා වන්දනා කරමින් සම්බුද්ධ පූජාව පවත්වමු නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනන්තරෝ පුරිස ධම්ම සාරති සන්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති වන්දාමි චේතයං සම්බඨානේ සුපතිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධින් බුද්ධ රූප සකලං සදාන් අදේවාසේ තුනෝ බන්තේ සම්බං සන්දාය අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුන්තම ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිම්බාන පන්තියා සදු 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 පින්නතුනි අපි ටික වේලාවක් භාවනාවක් පුරුදු කරලා අපේ හිතේ තැන්පත් බව ඇති කරගෙන ධර්ම දේශනාවට සූදානම් වෙමු මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ බුද්ධානුස්සති භාවනාව පුහුණු කරන්නට බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව ගිය සිහිය සලකන්නේ බුද්ධානුස්සති භාවනාව කියලා. බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහං සම්මා සම්බුද්ධාදී ඒ උතුම් බුදු ගුණ සිහිපත් කිරීම හිත එකඟ කිරීමේ කමඨහනක් භාවනාවක් හැටියටයි බුදුහාමුදුරෝ දේශනා කළේ. බුද්ධානුස්සති වැඩීම තුළින් එකාතකින් බුදුහාමුදුරෝ පිළිබඳව තියෙන ශ්‍රද්ධාව ප්‍රසාදය ගෞරවය දීන වෙනවා. අනිත් අතින් අපේ විසිරලා තියෙන හිත එක අරමුණකට ගන්නට එක භාවනා කමටහනකුත් වෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මේ තුන් ලෝකෙම පහළ වුණු ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් මෛත්‍රියෙන් තමන් වහන්සේගේ සිත ඉහළටම දියුණු කරගත්තු උත්තමයන් වහන්සේ. තින් උන්වහන්සේ ගැන සිහිපත් කරන වාරයක් පාසා අපේ හිතේ ලොකු සැනසීමක් සතුටක් ප්‍රීතියක් හටගන්නේ. ඉතින් මේ බුද්ධානුස්සතිය අපේ ජීවිතයට දුක දුරු කරන්නටත් ආධ්‍යාත්මික සතුට දියුණු කරගන්නටත් හිත එකඟ කරගන්නටත් අපට හේතු වෙනවා. ඉතින් ඒ බුදුහාමුදුර තුල පැවති අරහං ආදී උතුම් සම්බුදු ගුණ අපේ ටික වේලාවක් මෙනෙහි කරමු. පින්නතුන්ගේ ශරීරය රිලැක්ස්ව ඍජුව තියාගෙන දැස් අඩවන් කරගෙන වම් අත උඩින් දකුණු අත තියලා අපේ බුදුහාමුදුරුවෝ ගැන සිහිපත් කරමු.
නාසය ආශ්‍රිතව තමන්ගේ හිත තියාගන්න. තියාගන්න ගමන් තමන්ගේ ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරන්න. හිසේ සිට පාදාන්තය දක්වා පාදාන්තයේ සිට හිස දක්වා තමන්ගේ අවයව ඉරියව්ව හොඳට සිහිපත් කරගන්න. නාසය අභිමුඛ නාසය ආශ්‍රිතව හිත වර්තමානයේ තුල පවත්වා ගන්න. ජීවමාන බුදුරජාණන් වහන්සේ තමන් වෙත අභියස වැඩ සිටිනවා කියන හැඟීම ඇති කර ගන්න. ඔබ දැකපු ඉතාම ප්‍රසන්න ප්‍රතිමා වහන්සේ නමක් සිහිපත් කර ගන්න. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ සිත ඉහළටම දියුණු කරගත් උත්තමයන් වහන්සේ. උන්වහන්සේ සියලු කෙලෙසුන්ගෙන් දුර වුණා. ලෝවැසියන්ගේ අපමණ පුදසැලකිලි වලට සුදුසෙක් වුණා. එනිසා උන්වහන්සේට අරහං කියලා කියනවා. අරහං අරහං අරහං. බුදුරජාණන් වහන්සේ වෙනත් කිසිදු ගුරුවරයෙකුගේ මඟ පෙන්වීමක් නොමැතිව උන්වහන්සේගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් සම්බුද්ධත්වයට පත් වුණා. ඒ නිසා අපි බුදුහාඳුරන්ට සම්මා සම්බුද්ධ කියලා කියනවා. සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ ප්‍රථම ධ්‍යානය ආදී අෂ්ට විද්‍යාවන්ගෙන් යුක්ත වුණා. සීලය, ඉන්ද්‍රිය සංවරය ආදී උතුම් චර්යාවන්ගෙන් උන්වහන්සේ 15 ශරණ ධර්ම වලින් යුක්ත වුණා. ඒ නිසා අපි බුදුහාඳුරන්ට විද්‍යාචරණ සම්පන්න කියලා කියනවා. විද්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ. විද්‍යාචරණ සම්පන්නෝ. බුදුරජාණන් වහන්සේ ඉතාම ශාන්ත ප්‍රසන්න ගමනකින් යුක්ත වුණා. උන්වහන්සේ බෝධිසත්ව කාලයේ පටන් උතුම් සම්බුද්ධත්වයේ දක්වා වැඩි ගමන ඉතාම පිවිතුරු ගමනක් වුණා. අන් අයද සනසවමින් අන් අයද දහම වෙත යොමු කරමින් උන්වහන්සේ උතුම් සම්බුද්ධත්වයේ වෙත පියවර තැබුවා. ඒ නිසා අපි උන්වහන්සේට සුගත කියලා කියනවා. සුගතෝ සුගතෝ සුගතෝ.
බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයම මැනවින් පසක් කළා. අප විසින මේ කාම ලෝකය, රූප ලෝක, අරූප ලෝක කියන තුන් ලෝකය, සත්ව ලෝක, සංස්කාර ලෝක, අවකාශ ලෝක කියන මෙන්න මේ තුන් ලෝකයන් මැනවින් පසක් කළා. එනිසා අපි උන්වහන්සේට ලෝකවිදූ කියලා කියනවා. ලෝකවිදූ බුදුරජාණන් වහන්සේ ලෝ සිටිය ඉතාම සැඩපරුසු පුද්ගලයන්. මෛත්‍රී නැමැති දියධාරෙන්, ප්‍රඥාව නැමැති ආයුධයෙන් දමනය කළා, සංවර කළා, දහම වෙත පැමුණුවා. එනිසා උන්වහන්සේට අනුත්තර පුරිස ධම්මසාරති කියලා කියනවා. අනුත්තරෝ පුරිස ධම්මසාරති, අනුත්තරෝ පුරිස ධම්මසාරති, අනුත්තරෝ පුරිස ධම්මසාරති. බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ට පමණක් නෙවෙයි, දෙවියන්ට, බ්‍රහ්මයන්ටත් උතුම් ශාස්ත්‍රවරේ ගුරුවරයෙක් වුණා. ඒ නිසා අපි උන්වහන්සේට සද්ධා දේව මනුස්සානං කියලා කියනවා. සද්ධා දේව මනුස්සානං, සද්ධා දේව මනුස්සානං, සද්ධා දේව මනුස්සානං. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේ ලෝකයාට ඉතාම කරුණාවෙන් මෛත්‍රියෙන් දේශනා කළා. තමන් වහන්සේ අවබෝධ කරගත්තු ඒ අවබෝධය ලෝකයා වෙතත් ප්‍රදානය කළා. උන්වහන්සේට අපි බුද්ධ කියලා කියනවා. බුද්ධෝ, බුද්ධෝ, බුද්ධෝ. බුදුරජාණන් වහන්සේ මේ තුන් ලෝකෙම වැඩ සිටිය භාග්‍ය සම්පන්න මුත්තමයන් වහන්සේ වුණා. අදත් උන්වහන්සේ වෙනුවෙන් ලෝකයේ අපමණ පුද සැලකිලි පැවැත්වෙනවා, ඒ උන්වහන්සේගේ භාග්‍ය සම්පන්නකම නිසා. බුදුහාමුදුරෝ රාග දෝෂ මෝහයන් භංග කළා, දුරු කළා, ක්ෂය කළා. ඒ නිසා අපි උන්වහන්සේට භගවා කියලා කියනවා. භගවා, භගවා, භගවා. අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ
Bundhaṃ 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 vande dhammaṃ 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 vande sanghaṃ 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 vande bundhaṃ dhammaṃ sanghaṃ vande Samanta cakkavalesu atra gacchantu devata sandhamman muni rajasse sunantu sagga mokkhadam dhamma savana kalo ayam badanta Dhamma savana kalo ayam badanta Dhamma savana kalo ayam badanta Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Namo tassa bhagavato arahato Samma sambuddhassa Sammadittin paham bhikkhave doyam vadami Atte bhikkhave sammadittin Ari sasava punya bhagya upadive pakkham Atte bhikkhave sammadittin Ariya anasava lokuttara mangangati Sraddhavanta Pinnatuni Los Angeles Bauddha Viharasthanaya me sthanayata raginawata passe ape sidu karana vishesha dharma desana malawak widiyata dina 7ka ධර්ම වැඩසටහනක් ධර්ම සම්භාෂණයක් අප ආරම්භ කළා. ගිය සතියේ සිකුරාදා ආරම්භ කරපු මේ වැඩසටහන අද මේ දෙවැනි දිනේට අපි එළඹලා තියෙන්නේ. බුදුදහමේන ප්‍රධාන මාතෘකා හතක් යටතේ බුදුදහමේ මූලික ඉගැන්වීම් පැහැදිලි කරන්නටයි මේ වැඩසටහන අප සංවිධානය කළේ. ඉතින් ගිය සතියේ අපි කල්යාණ මිත්‍රය ආශ්‍රය මූලික කරගෙන සත්පුරුෂ ශාස්ත්‍රයේ පදනම් කරගෙන අප ගොඩනගා ගන්නා වූ ශ්‍රද්ධාව ඔස්සේ තමන්ගේ ආධ්‍යාත්මික ගමන් මඟ දියුණු කිරීමේදී වර්ධනය කළ යුතු ගුණාංග පිළිබඳව අප සාකච්ඡා කළා. බුදුදහම සංඝ කියන තෙරුවන ගැන තියෙන ශ්‍රද්ධාවෙන් ආරම්භ වෙලා කම්මසකතා සම්මාදිට්ඨිය ඔස්සේ දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරලා ඒ වගේම චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම ඔස්සේ සතර සත්‍ය වර්ධහණය සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර රිද්ධිපාද පංචේන්ද්‍රිය පංච බල සත්‍ය බොජ්ජංග ආදී මේ බෝධිපාරිසික ධර්ම ඔස්සේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් කිරීම හරහා යන ගමන් මඟ අපි කෙටියෙන් පැහැදිලි කළා. අද අප විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ සම්මා දිට්ඨිය පිළිබඳව.
වෙනත් විදිහකින් කියනවා නම් එනිවරදි දැක්ම right understanding right vision කියන එක මෙහිදී පින්නතුනේ බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තියෙන්න ඕන කරුණු දෙකක් ගැන සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උජුකා කියලා සීලය පිරිසිදු වෙන්නත් ඕන දැක්ම ඍජු වෙන්නත් ඕන නිවැරදි දැක්මක් විෂන් එකක් තියෙන්න ඕන මෙන්න මේක තමයි ආරම්භයේ පටන් ඉදිරියට යන්නේ අපි කොයිතරම් දුරට දහමෙන් ඉදිරියට යනවාද කියන එක තීරණය වෙන ප්‍රධාන සාධකය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය අපිට ඇත්තමිට හිතෙනවා අපි හුඟක් භාවනා කළොත් හුඟක් සිල් රැක්කොත් හුඟක් වීරිය කරොත් අපිට ප්‍රතිඵල ලැබෙනවායි කියලා ඒවත් හේතු වෙනවා තමයි නමුත් වෙනතනේ සියලට වඩා ඊටාම වැදගත්ම කාරණේ තමයි අපි කොයිතරම් දුරට ආධ්‍යාත්මික ජීවිතය ඉදිරියට යනවද කොයිතරම් දුරට අපේ තියෙන අඩුපාඩුකම් ටිකෙන් ටික අඩු වෙනවද කොයිතරම් දුරට කෙලෙස් වලින් තමන් දුර වෙනවාද කියලා තීරණය කරන ප්‍රධානතම සාධකය තමයි සම්මා දිට්ඨිය කියන කාරණේ මෙන්න මේ සම්මා දිට්ඨිය දිනු කිරීම සඳහා ධර්මයේ සඳහන් වෙනවා ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් හේතු වෙනවා එකක් තමයි සද්ධර්ම ශ්‍රවණය ධර්මය හොඳට අහන්නට ඕන ඇහුවට විතරක් මදි ඒ අහන ධර්මය නුවණින් මෙනෙහි කරන්නට ඕන ඒකට අපි කියනවා යෝනිසෝ මනසිකාරය කියලා පින්නතුනි මෙන්න මේ ගමන් මගේ යද්දී අපට මූලික වශයෙන් ඉවහලන දෙයක් තමයි කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සත්පුරුෂ සංසේවනය කියන කාරණය මෙන්න මේක පින්නතුනි තීරණාත්මක සාධකයක් වෙනවා මේ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය තමන්ට ලැබෙන එකතකින් පුබ්බේචකත පුඤ්ඤදා කියපු විදියට පෙර කළා වූ ලෝකෝ පින්කමක ආනිසංසයක් විදියට අතීත පින විතරක් තිබෙන බෑ මේ ආත්ම භාවයේදී තමන්ගේ ළඟ සත්පුරුෂකම් කියන ඒවා තියෙනට ඕන ගුණංග තියෙනට ඕන දැන් සාමාන්‍යයෙන් ධර්ම මාර්ගයේ ඉන්න අය ඕනෝන ගැන කතා කරනවා අපි හාමුදුරු විදිහට අපි ගැන කතා කරගන්නවා අපි ගිහි පින්වතුන් ගැන කතා කරනවා ධර්මයේ දන්න අය හැටියට කතා කරනකොට අපි සාමාන්‍ය මොකද්ද කෙනෙක් ගැන අහන්නේ යා කොයි වගේ කෙනෙක්ද කියලා කොහොමද අහන්නේ සාමාන්‍ය කෙනෙක් අහනවා කොච්චර උගත් කෙනෙක්ද මොකද්ද යාගේ කරන රැකියාව කොච්චර ධනවත්ද යා ධනේ තියෙන ධනෙ කොච්චර අනිත්‍යයට පරිත්‍යාගී සීල වෙනවද යා සිල්වන්තද මේ වගේ කරුණ අපි අහනවා යා කොයිතරම් සමාධිය වඩන කෙනෙක්ද කොයිතරම් භාවනා කරන කෙනෙක්ද මේ වගේ කරුණ අපි අහනවානේ කොයිතරම් කළගුණ සලකන කෙනෙක්ද කියලා අහනවා ඒ තමයි සාමාන්‍යයෙන් අපි අහන දෙන්නේ නමුත් පින්වත්නි දහමෙන් ඉදිරියට ගිහිපු අය කෙනෙක් ගැන අහනකොට මොකක්ද අහන්නේ අහන්නේ යා සත්පුරුෂයෙක්ද කියලා එයා සත්පුරුෂයෙක්ද කියලා අහන්නේ යා සිල්වන්තද කියලා අහන්නේ ඇතැමිට සීලේ අඩුපාඩුකම් තියෙන පුළුවන් ඒ සියල්ලක්ම හදාගන්න පුළුවන් කෙනෙක් සත්පුරුෂයෙක් නම් ඒ නිසා අහන්නේ සිල්වන්තද කියලාවත් කොයිතරම් උපාධි කරලා තියෙන කියනවා කෙනෙක් කියලාවත් කොයිතරම් ලක්ෂ ගණන් දන් දෙන කෙනෙක්ද කියලාවත් ඒවනේ මේ පිළිතුර බලන්නේ සත්පුරුෂද කියලා අහන්නේ මෙන්න මේ සත්පුරුෂයෙක් නම් කෙනෙක් අපට යත් එක ඕන තරම් දුරක් යන්න පුළුවන් නමුත් පිනුතෙන් මෙතෙන් එන එක ලේසි නෑ සරල නෑ මේක විශාල කාලයක කැපකිරීමකින් විශාල කල්යාණ මිත්‍රයන් සමූහයක් අඛණ්ඩව ආශ්‍රය කිරීමේ ප්‍රතිඵල විදියටයි මේ සත්පුරුෂයා කියන මට්ටමට එන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි ඒ කඩේම පැනනොතින් තමන්ට එතන ඉඳන් තමන් ගඟට දැම්ම වගේ පීන ඉදිරියට යන්න පුළුවන්. පින්නොතුනි මෙන්න මේ සම්මා දිට්ඨිය තමයි බුදුදහමෙහි අපේ මේ සත්පුරුෂකම තීරණය කරන සත්පුරුෂකම් අපට දියුණු කරගන්නට තියෙන ප්‍රධාන සාධකේ බවටපත් වෙනවා. ධර්මය අහන්න අපට හරියට පැහැදිලි වෙනවා අපි යා යුතු ගමන මඟ පිළිබඳව. එතකොට අපි සත්පුරුෂව නම් අපට ඒ වගේම ගුණයෙන් වැඩි වෙන පමණට අපට හොඳම කල්යාණ මිත්‍රයන් මුණ ගැහෙනවා.
ඒ ඇතමිට මොහොනට මොහොන මොන ගැහෙන්නේ නැහැ. නමුත් තමන්ට තියෙන අන්තර්ජාලය ආදී තාක්ෂණික මෙවලම් ඔස්සේ උපකරණ ඔස්සේ තාක්ෂණික ඥාන ඔස්සේ තමන්ට යාළුවන් ඉද සමීප වෙන්නට පුළුවන්. මෙන්න මේ කරුණේදී පින්නතුනි අපේ ගුණාංග වැඩි වෙන පමණට අපි ඉදිරියට යනවා. ඒ විතරක් නෙවෙයි අපි හරි කැමැති අපේ අඩුපාඩුවක් කෙනෙක් කියනවට කරුණෝ පැහැදිලි කළා හොඳට මෛත්‍රී සහගතව අපට දෙයක් කෙනෙක් කියනවා නම් ඒක සැරෙන් කිව්වත් අපි කැමැති එකට පිනුද ඒක තමයි සත්පුරුෂයෙක්ගේ ලක්ෂණය. තමන්ගේ අඩුපාඩුවක් කියනකොට තාම් කිසි කෙනෙක් එකපාර කිපෙනවා නම් එයාට ලොකු දුරක් යන්න බෑ පිනුතුනි. ඒ නිසා මේ දහම්මගේ තීරණය කරන ප්‍රධාන සාධකය අපේ අඩුපාඩුකම් පෙන්වලා දෙනකොට අපිට ඒක ලොකු chance එකක්. ලොකු වාසියක් ඒක. එක තැනකදී ඒක වුණාට අනිත් හැම තැනදීම අපි නිවැරදි කරගන්නවා. ඇතැම් විට ඒ කල්යාණ මිත්‍රයෙක් අපට ඒක කියලා නොදුන්නොත් ජීවිත කාලෙම අපි වැරද්ද කරනවා. සමහර අය කියන්නේ බයයි. එයා අමනාප වෙයි. එයා එන එකක් නැති වෙයි. එහෙම කියලා කියන්න බයයි පළක්කය. නමුත් පින්නොතින අපි ඇත්තටම මෛත්‍රී සාගත නම් එයාට තේරෙන භාෂාවකින් අපි ඒක කියලා දෙන්නට ඕන. ඉතින් අපිත් කල්යාණ මිත්‍රයන් වෙනවන අනිත් ඇයට ඒ වගේම අනිත් කල්යාණ මිත්‍රයන්ට අපි ඇසුරු කරන්නට ඕන. අන්න ඒ මගෝස්සේ පින්නතුනි තමන්ට දහමේ තියෙන ඉතාම වැදගත් කරුණු තමන්ට මුණ ගැහෙනවා. ඉතින් අපි හිතන මෙතන ඉන්න හැම දෙනෙක්මත් ඒ වගේ සත්පුරුෂ පිරිසක් කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ඒ නිසාම තමයි දහමන කැමැත්තෙන් බොහෝ දුර බැහැර ඉඳන් මේ අද සිකුරාදේ වැඩ කරන දවසක් වුණත් මෙතෙන්ට දුවවල එනවා නේද? වාකයේ සමාන්සියල ඇතැමිට අපි දන්න මෙතන ඉන්න දවසට රැකියා දෙකක් කරන්නයි. රැකියා දෙකක් කළ මෙතෙන්ට එන අය ඉන්නවා. තමන්ගේ අවුරුදු 85 90 වෙන අම්මල තාත්තල බලාගන්නයි මෙතන එනවා. තමන්ගේ එක්තැන් වෙලින දරුවන් බලාගෙන එහෙමයි ඉන්නවා. ආබාධිතයි ඉන්නවා. ඉතින් එහෙම තත්වයන් තිබුණත් මේ එන්නේ දහමට කැමැත්තෙන්. ඉතින් පින්නතුනි එහෙම එන ඔබ මෙතන ගන්න පුළුවන් ඉහළම ප්‍රතිඵලය අරගෙන යන්නට ඕන. මේ පාරෙන් ඇවිල්ලා ග්ලැන්ඩෝ රායකින් ඇවිල්ලා සිග්නල් එක දාලා මේ පැත්තට හරවනකොටම හිතන්න ඕන මං මේ එන්නේ පූජනීය ස්ථානයකට. මං මේ එන්නේ අනිත් අයගේ වැරදි හොයාගෙන යන්න නෙවෙයි. මං මේ එන්නේ මගේ හිත පිරිසුදු කරගන්න. මගේ ගුණධම් දිනු කරගන්න. දහම්මග ප්‍රකට කරගන්නයි මම එන්නේ කියලා සිග්නල් එක දානකොටම හිතන්න. හරවන්න කලින් යනකොටත් යන්න පේනතුනි මෙතෙන්දී ගැටලුවක් ඇති වුණා නම් ඒක निराකරණය කරගෙන හොඳට කුසල සාගත සිතින් මෙතනින් පිට වෙලා ආය යන්න. එහෙම වුණොත් තමයි ඔබ මේ ආපු දුර ගමනෙන් ඔබට ඇත්තටම ප්‍රතිඵලයක් තියෙන්නේ. පේනතුනි සම්මා දිට්ඨිය ඉඳන් මේ කරුණට ඉදිරියට අපි පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුහාඳුරෝ දේශනා කරනවා මේ සම්මා දිට්ඨියේ ප්‍රධාන ප්‍රභේද දෙකක්. සම්මාදිට්ඨිය පහන් වේක වේ දොයන් වදාමි. මහණෙනි මම සම්මාදිට්ඨිය කොටස් දෙකක් කොට දේශනා කරනවා. අත්‍යවේක වේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගිය උපදිවේ පක්කා. ඒක සම්මාදිට්ඨියක් තියෙනවා පුඤ්ඤ භාගිය. හොඳටම අදක දැනගන්න මේ පුඤ්ඤ කියන වචනේ එහෙම තියෙනවා. සම්මාදිට්ඨිය කියන්නේ කුසලයක්. ඒ කුසලයේ යටතේ පුඤ්ඤ භාගිය පුඤ්ඤ කියන වචනේ එහෙමම ලස්සනට තියෙනවා. පුඤ්ඤ භාගිය උපදිවේපක්ක උපදි සම්පත් ලබා දෙන සම්මාදිට්ඨියක් තියෙනවා. ඒ වගේම දේශනා කරනවා අත්තිබික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංග. ආර්ය වූ අනාස්රව වූ ඒ වගේම මාර්ගයට අංගයක් කොට තියෙන සම්මාදිට්ඨියක් තියෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් කම්මස්සකතා සම්මාදිට්ඨියේ පෙරමුණ කරගත්තෝ සැප විපාක ගැන දෙන කම්මස්සකතා සම්මාදිට්ඨියක් නිවැරදි දැක්මක් තියෙනවා. ඒ වගේම චතුරාර්ය සත්‍ය පදනම් කරගත්තෝ අපි කියන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කියලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා මෙන්න මේ සම්මාදිට්ඨිය තියෙනවා. සම්මාදිට්ඨියේ ප්‍රධාන ප්‍රභේද දෙකක් විස්තර කරනවා. ඉතින් පින්නතුනි ධර්ම ශ්‍රවණයෙන් සම්මාදිට්ඨිය ලබන්න මොකද වෙන්නේ? සම්මාදිට්ඨිය නවතින්නේ ඒ සම්මාදිට්ඨියේ පමණට සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මෙන්න මේ කරුණු දිනනවා.
ini sampai nitahara balan nona sama ditiya dinu karan. Hari itu peradigin negena irawagi. Ira digin tiga enna enna loki hemat hena mabiurutu wenawa lassana depe wenawa kurulo ande wenawa minus nagi tele wede fatangan wenawa. Gie dorawale dorawal janin lari wenawa minusu wika sitewe layan wenawa mal pipe wenawa wede fatangan wenawa ane wagi tamai. Kalyana mitra asring saddharma srovane karana kota e pamanata pinnatuni tamange sankalpana yahapat vela wacane nivaredi vela divi payakma nivaredi vela taman karana katayutu nivaredi vela tamange ussahaya satiya samadhiya adi me karunu kramayen divinawa thin menna me gamane tiken tika idirata yannata saddharma srovaneya suviseshi karanayan bavata පත්වෙනවා පින්නතුනි අද අප සම්මාදිට්ඨිය මුල් කරගෙන විස්තර කරන්න බලාපොරොත්තු වන්නේ ප්‍රධාන වශයෙන්ම බුදුදහමේ තියෙන සුගතිගාමී වීමේ මාර්ගයත් නිවන් දැකීමේ මාර්ගයත් වෙනත් විදිහකින් කියනවා නම් සග්ග මග්ග මොක්ඛ මග්ග ස්වර්ග මාර්ගය සහ මෝක්ෂ මාර්ගය කියන මෙන්න මේ කරුණු දෙකයි අප සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ස්වර්ගය කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ දිව්‍ය ලෝකෙට නේද? මනස් ලෝකෙ අපි කියන්නේ ස්වර්ගය කියලා දිව්‍ය ලෝකෙට. දෙවියෝ ස්වර්ගය කියන්නේ කොහටද? දෙවියන් ස්වර්ගය කියන්නේ බුද්ධෝත්පාද කාලයක මනස් ලෝකෙ ඉපදීම. අන්න ඒ නැවත සුගතියකට එන්නට අපි මොකද්ද කරන්න ඕන කියන කාරණය? ඒ වගේම සම්පූර්ණම දුකෙන් නිදහස් වෙලා නිවනට පත් වෙන්නේ කොහොමද කියන කාරණයක් තමයි මූලික වශයෙන් අපි පැහැදිලි කරන්නේ. බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයා මුණ ගැහෙනකොට බුදුහාමුදුරෝ ධර්ම දේශනා කරපු ආකාර කීපයක් තියෙනවා. ඇතැම් ශ්‍රාවකයා මුණ ගැහුණාම ඍජුවම නිවන් මඟ මොක්ෂ මාර්ගය දේශනා කරනවා. ඒ වගේම තවත් සමහර ශ්‍රාවකයා මුණ ගැහුණාම ස්වර්ග මාර්ගයේ මුලින් දේශනා කරලා ඊළඟට මොක්ෂ මාර්ගය දේශනා කරනවා. තම ශ්‍රාවකයා මුණ ගැහුණාම සුගතිගාමී වීමේ මාර්ගය විතරක් පැහැදිලි කරනවා. ඒ ඕඩියන්ස් එක ශ්‍රාවකයන් අනුව බුදුහාඳුරන්ගේ දේශනා ක්‍රමයේ වෙනසක් තියෙනවා. බාහ්‍ය දාරුචේරිය, පස්වග මහණුන්, සරුවත් හාඳුරෝ, ඒ වගේම සමහර පුකුසාති වැනි රජවරු, උග ගෘහපතියා මෙන්න මේ වගේ සුපිරි පුද්ගලයන් අත් කියන්නේ gifted persons කියන gifted diamond එක වුණාම ඍජුවම නිවන් මාර්ගය දේශනා කරනවා. පරිසම්පාදයේ ත්‍රිලක්ෂණය, චතුරාර්ය සත්‍ය, සතර සතිපට්ඨානය මෙන්න මේ වගේ ඍජුවම නිවනට හේතු වන කරුණු දේශනා කරනවා සමහර ශ්‍රාවකයන් මුණ ගැහුණාම. එවැනි සූත්‍ර තමයි බුදුදහමේ වැඩිපුර තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ තවත් දේශනා ක්‍රමයක් වුණා. මොකද්ද? අනුපූර ප්‍රතිපදාවෙන් දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනාං ආදීනවං, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේ චානිසංසං කියලා ඊට පස්සේ හිත මෘදු වුණාට පස්සේ කල්ල භූතේ මුදු භූතේ ආදී වශයෙන් සඳහන් කරනවා. හිත සෞම්‍ය වුණාට පස්සේ මෘදු වුණාට පස්සේ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරනවා. තමස්සාවකයන් මුණ ගැහුණාම ඔබ දන්නවා ඔබ හරි චත්තමානව කුමාරයා. ඒ කුමාරයෙට බුදුහාඳුර ස්වර්ග මාර්ගය විතරයි දේශනා කළේ. ඒ වගේම තවත් වයසක බ්‍රාහ්මිනෝ දෙන්නෙක් අවුරුදු 120ක් වයසට වයසක බ්‍රාහ්මිනෝ දෙන්නෙක් බුදුහාඳුර මුණ ගැහෙන්න ආවා. බුදුහාඳුර ස්වර්ග මාර්ගය විතරයි දේශනා කළේ. මට කුණ්ඩලේ මුණ ගැහිච්ච වෙලාවේ මට කුණ්ඩලීට සුගතිගාමී වෙන්න විතරයි මාර්ගය පෙන්නුවේ. බුදුහාඳුනඟ රැස් විහිදවලා ඔහුට සුගතිය ලබා දුන්නා. බොහෝ රහතන් වහන්සේලා මිනිසුන් වැඩි පිරිසකට සුගතිගාමී වෙන්න උදව් කළ තියෙනවා. විශේෂයෙන්ම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ. මහා කාශ්‍යප හාමුදුරුවන්ට කියන්නේ දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. උන්වහන්සේ නිතරම පිණ්ඩපාත කරන්නේ ඊටාම දිලිඳු අය ඉන්න මාර්ගවල. මරණාසන්න වෙලා ඇතැමිට අපාගත වෙන්න ඔන්න මෙන්න ඉන්න අයගේ ගෙවලට ගිහිල්ලා ඇතැමිට බත් හැන්දක් පිළි අරගෙන ඒක බත් හැන්දෙන් යට සුභතිගාමි වෙන්න උපකාර කළා. කොච්චර පින්නතුනි කරුණාවකින් වහන්සේලා ක්‍රියා කළ තියෙනවද? ඉතින් මෙන්න මේ වගේ
සමහර අවස්ථාවලදී සුගතිය විතරක් දේශනා කළ තියෙනවා. එතකොට බුදුහාඳුර එක විටක ඍජුවම නිවන් මඟ විතරක් දේශනා කළ තියෙනවා. ඉතාම බුද්ධිමත් අය මුණ ගැහුණාම එහෙම දේශනා කළ තියෙන්නේ එක්කෙනෙක් හරි කිහිප දෙනෙක් හරි දෙන්නෙක් තුන් දෙනෙක් පස් දෙනෙක්ගේ මුණ ගැහුණාම තමයි ඇතැම් විට බොහෝ විට එක්කෙනෙක් මුණ ගැහුණාම තමයි ඍජුවම නිවන් මඟ දේශනා කරන්නේ. නමුත් මේ වගේ පොඩි පොදු ඔඩියන්ස් එකක් මුණ ගැහෙන හැම තැනදීම බුදුහාඳුරෝ මුලින් සුගතිගාමී වෙන මාර්ගය කියලා ඊළඟට නිවන් මඟ ක්‍රමානුකූලව දේශනා කරනවා. සමහර කෙනෙක් මරණාසන්න වගේ ඉන්නවනම් බුද්ධිය දිනු කරන්න පුළුවන් මානසිකත්වයක් නැත්නම් ඒ වගේම සමහර අයගේ අනාගත ප්‍රාර්ථනා තියෙනවා. සමහර බුදුහාඳුරෝ මුණ ගැහුණට එයාලා ශ්‍රාවක බෝධියෙන් නෙවෙයි ශ්‍රාවකයෙක් විදියට නෙවෙයි ආ නිවන් දකින්න සසර ප්‍රාර්ථනාව තියෙන්නේ කොහොමද? එක්ක සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් නැත්නම් පච්චේක සම්බුද විදියට පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් විදියටයි ඒ හැගේ සසර හුඟක් ප්‍රාර්ථනා තියෙන්නේ. ඉතින් බණහවට යයි නිවන් දකින්නේ නැහැ. බුදුහාඳුරේ සඳහා සාමාන්‍ය දේශනා තමයි කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රමය බුදුදහම තුළ අපට දැක ගන්න පුළුවන්. පින්නතුනි, එනිසා අපි මුලදී ස්වර්ග මාර්ගයට හේතු වන සුගතිගාමී වීමට හේතු වන කරුණු අප සාකච්ඡා කරනවා. බුදුහාඳුර මුලින්ම දේශනා කළේ අපට අපි මේ ලබාගෙන තියෙන මනුස්ස ජීවිතයේ වටිනාකම උන්වහන්සේ අපට පැහැදිලි කළ දුන්නා. අපට පින්නතුනි ලෝකයේ වටේ බලනකොට පේනවා අපි ධර්මයේ හරියට තේරුම් ගත්තොත් ධර්මයේ අහන්න අහන අපට තේරෙනවා අපි කොයිතරම් වාසනාවන්ත පිරිසක්ද කියලා. ඔබ ඉන්න වටපිටාව, ඔබට ලැබිච්ච අම්ම තාත්තා, අම්ම තාත්තා දහපු ආගම, ඔබ කරන රැකියාව, ලැබපු අධ්‍යාපනය, තමන්ට ලැබිච්ච දරුවන්, සමීපතම ඥාතීන්, මේ පහසුකම් ටික බැලුවාම තියෙනතනේ අපට අපි ගැන ලොකු සතුටක් ඇති වෙනවා. කොච්චර නිදහසක්ද, කොයිතරම් පහසුකම් ටිකක්ද අපට ලැබිලා තියෙන්නේ. කොයි ලෙඩේ හැදුනත් ඔබට සුවවීම දක්වාම ප්‍රතිකාර කරන්න පිරිස ඉන්නව නේද? නමුත් වෙනතන ඔබ දන්නවද වර්තමානයේ සමහර රටවල සමහර වුණ වගේ වසංගත රෝග හැදුනහම දැන් තීරණය කරනවා මොකද්ද? හිතනර කරගන්න එපා. වෙනතනි ඒ අයට ජීවිතේ සමු ගන්න වැඩ කරනවා. එකනේ දෙන්නේ නෙවෙයි දහස් ගණන් වලින් මිනිසුන්ගේ ජීවිතක්ෂයටපත් කරන රෝගය අනිත්‍යයට පැතිරෙන හින්දා. අද එවැනි මට්ටමකට ලෝකේ ආපු දවසකයි අද අප මේ ජීවත් වෙන්නේ. නමුත් ඔබ වටා පිටාවේ ඉන්න ඔබ ඉන්න මේ පරිසරයේ ඔබට එහෙම අනතුරක් නැහැ. ඔබ කොයිතරම් සුරක්ෂිතද කියන එක ඔබට ඒකෙම පැහැදිලි වෙනවා. ඉතින් පින්නතුනි මෙන්න මේ තත්ත්වය මත අපි දැනට ගත කරන මනසාත්ම භාවයේ වටිනාකම තීරණය කරගන්නට ඕන. අවබෝධ කරගන්නට ඕන. අන්නේ මිනිසෙක් වශයෙන් ලැබපු මේ පිරිසුදු මානසිකත්වය රැකගන්න එක තමයි පළවෙනි පියවර බවට පත් වෙන්නේ. අන්නේකට හේතු වන ප්‍රධාන ගුණාංග විදියට පරිත්‍යාගශීලීත්වය, කරුණාව, මෛත්‍රිය, කළගුණ සැලකීම මෙන්න මේ වගේ ගුණාංග ටික තමා මුලින් තමගේ ජීවිතයේ රෝපණය කරගන්නට ඕන. තමා මුලින්ම මනුස්ස ගුණාංග ටික තියාගන්නට ඕන. මේක තමයි ආරම්භක පියවර. ඒ වගේම මනුසාත්ම භාවයේ ගත කරන අතරේදී බුදුහාමුදුරුවෝ ඊළඟට දේශනා කළා දෙවියෙක් වෙන්න ඕන ක්‍රමයක් දේශනා කළා. සාමාන්‍ය දෙවියෙක් නෙවෙයි දෙවියන්ගේ නායකයෙක් සක්‍ර දෙවිඳුර වෙන ක්‍රමයේ දේශනා කළා. සත්වදපද සූත්‍රයේදී මාතා පෙත්ති බරං ජන්තුන් මව්පියන්ට උපස්ථාන කිරීම, කුලේ දෙට්ටා පචායනම් තමගේ පවුල වැඩිහිටියන් පිදීම, සන්නං සකිල සම්භාසන් ප්‍රිය වචන කතා කිරීම, පේසුනේ යම් පහයිනම් කේලන් නොකීම, මච්චේර විනේ යුත්තන් මසුරු මල දුරු කිරීම, සච්ඡන් සත්‍ය වචනය, කෝදා බිබුම් ක්‍රෝධය දුරු කිරීම, මෛත්‍රී වැඩීම මෙන්න මේ ගුණාංග පින්නතුනි දිවි ලෝකයට යන පාලමක් විදියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. මෙන්න මේ කරුණු දේශනා කළේ පින්නතුනි මේව කරන්න මොකද්ද වෙන්නේ? අපේ ජීවිතයේ යහපත් ක්‍රියාවන් එන්නෙම වැඩි වෙනවා. මෙන්න මේ මගට යන්නට ප්‍රධාන පදනම උනේ
සද්ධර්ම ශ්‍රවණයෙන් අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් ලැබුණු සද්ධර්ම ශ්‍රවණයෙන් අපි ගන්න ප්‍රතිඵලය. අන්නේ ප්‍රතිඵලයෙන් ලැබෙන පළවෙනි ආනිසංසය තමයි අපට කර්මය පිළිබඳව අවබෝධය ඇති වෙනවා. මොකද කර්මය කියලා කියන්නේ Tamange hita mollela karana kaayika vaachasika manasika kriya walata tamange hite swabhaavaya anuwa tamanta sapa duk vipaka labenawa kiyana karane. Taman balanna tamange hita koi mattameida tiyenne. Raagayenda, dveshayenda, mohayenda kiyala balanna. Ehemin avasthave lassana wacana katha karannat puluwan wacane. Habai ewa kusal nevey pinnata. හැබැයි තමන්ගේ හිත පිරිසිදුව ඇතැමිටගෙන උඩ බණින්නත් පුළුවන්. බුදුදහමේ ප්‍රිය වචනේ කියන්නේ පිනතුනේ ලස්සන වචන වලට නෙවෙයි. බුදුදහමේ කෙනෙකුට බණින එකක් ප්‍රිය වචනයක් පිනතුනේ. බුදුදහමේ අබේරාජ කුමාර කියලා සූත්‍රයක් තියෙනවා. අන්න ඒ සූත්‍රේ පැහැදිලිවම දැක්වෙනවා යම් කිසි දෙයක් සත්‍ය නම් අර්ථවත් නම් ඒක අප්‍රිය වුණත් කනට අමිහිරි වුණත් කියන්න කියලා. යමක් සත්‍ය නම් ඒක අර්ථවත් නම් හැබැයි සුදුසු කල්ලි ඒක කියන්න ඕනේ ඒක අප්‍රිය වුණත් ඇයි ඒක බොහෝ දෙනෙකුට යහපතක් ඒ එක වචනේ නිසා ඇතැම් විට පුද්ගලයාගේ මුළු ජීවිතයම පරිවර්තනය වෙන්න පුළුවන් පින්නතුනි මෙන්න මේ සම්මාදිට්ඨිය ලබාගෙන තමන්ගේ නිතරම හිත පිරිසුදුව තියාගන්න තරමට තමන්ගේ කායික වාචසික මානසික ක්‍රියා නිවැරදි වෙනවා ඒ නිවැරදි වීමත් එක්කම තමන්ගේ ජීවිතේ වැඩිපුරම හොඳ දේවල් සිද්ධ වෙනවා අන්නේ සිදුවන දේවල් තමයි පිනතුනේ මංගල සූත්‍රයේ සඳහන් වන්නේ මාතා පිතූ පට්ඨානම් බුද්ධ දාරස සංඝෝ අනාකුලාච කම්මන්තා ඥාතකානං සංඝෝ කතඤ්ඤුතා මේ තේරුම් ගන්නවා පිනතුන් පින්නතුනි මෙන්න මේ ක්‍රියාවන් අපි කරන්නේ ඇයි එකාතකින් මේ ක්‍රියාවන් කරන්නේ පින්නතුනි තමන්ගේ හිතට පිරිකරක් විදියට මේවට කියනවා චිත්ත අලංකාරං චිත්ත පරිකාරං කියලා සිත අලංකාර වෙන දේවල් සිතට පිරිකර සිතට දෙන තෑගි මේවා අපි අනිත්‍යයට තෑගි දෙනවා ශරීරයටත් තෑගි දෙනවා හොඳ ඇඳුම් එහෙම අඳනවා නේද? කොණ්ඩේ පීරනවා, කරාබු එහෙම දානවා, වලබ දානවා. නමුත් හිතරනම් තෑගි දෙනවා අඩුයි අපේනේ. පින්නතුනි මේ පින්කම් කියලා කියන්නේ මංගල කරුණු කියන්නේ හිතට දක්වන පිරිකර හිත අලංකාර කරන දේවල්. චිත්ත අලංකාරං චිත්ත පරිකාරං කියලා කියනවා. තමන්ට දවසට වැඩිපුර මතක් වෙනවා තමන් මේ කරන හොඳ දේවල්. සමහර අය කියනවා බිනුතුනි මම ওই හොඳ දේවල් කරනවා නමුත් මම එච්චර හිතන්නේ නැහැ. දුන්න විතරයි මම ඉතින් ආයෙ පැත්තවත් බලන්නේ නැහැ කියලා. හැබැයි යා තමයි වැඩිපුරම බලන්නේ ඒවා. එහෙම කියන අය. බිනුතුනි බුදුදහමෙහි ඒව ගැනයි බලන්න එපා කියලා නැහැ. ලෞකික කුසලිය තුල බිනුතුනි තමන් කරන පින් අනිතර හිතන්නට ඕන. මේව නිකන් ඒව නෙවෙයි බිනුතුනි මේව භාවනා බවට පත් වෙනවා. ඔබ දානයක් දීලා ඒ දීපු දානයේ දේවල් ඔබ හිතනවා නම් ඒක ඡාගානුසුති භාවනාවක් වෙනතනි. පරිත්‍යාග සීලීත්වය වැඩිම භාවනාවක් ඒක. ඔබ පංච සීලය රකිනවා නම් මම ප්‍රාණඝාතයෙන් වැළකීලා සොරකමෙන් වැළකීලා මම මේ වැරදි පහෙන් වැළකීලා මම ඉන්න කෙනෙක්. විටින් විට මම විකාල භෝජන උණු පෙරකලා ඉන්නවා. විටින් විට මම බොහොම මිටි ආසනවලත් මං නිදියනවා වාඩි වෙනවා. මේ ආදී සිල්පද තමන් රකින සිල්පද ගැන පිනතුනි නිතරම හිතන්න ඒක සීලානුසති භාවනාව. ඒ වගේම දිව්‍ය ලෝකයේ පින්කම් කළ කිහිපු දෙවිවරු ගැන හිතන්න. දාන ආදී පින් දහම් කළා, අම්මලට තාත්තලට උපස්ථාන කළා, අසරණයට පිහිට වෙලා, මෛත්‍රී සහගතව ඉඳලා, දෙවියන් බ්‍රහ්මයන් වශයෙන් ඉන්න අයගේ ගුණ ගැන හිතන්න ඒක දේවතානුසති භාවනාව. බුදුරජාණන් වහන්සේ ගැන ඔබ මල් පහන් පූජා කරනකොට නිතර හිතන්න. ඔබ කඩේට ගිහිල්ලා බුදුහාඳුර වෙනුවෙන් බුද්ධ පූජාවට ඔබ පහන් ටිකක් ගන්න වෙන්න පුළුවන්. පිරිකරක් ගන්න වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී බුද්ධානුස්සති භානාව වැඩ වැඩේක කරන්න. ස්වාමීන් වහන්සේල වෙනුවෙන් පිරිකරක් ගන්න වෙන්න පුළුවන්.
ස්වාමීන් වහන්සේල වෙනුවෙන් ගෙදර දානේ සූදානම් කරන වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේල බලන්න පන්සලට ඔබ දුර ඉඳලා එනවා වෙන්න පුළුවන්. ඒන වෙලාවේදී සංඝ ගුණ සිහි කර කර ඉන්න ඒක සංඝාන සති භාවනාවක් වෙනවා. ඔබ ධර්මයේ අහපු කරුණු නිතරම ඔබ මෙනෙහි කරන්න. ඔබ යන යන ගමනුත් බණ දහම් අහනව නේද? මෙතන බොහෝ පින්නතුන් ඉන්නවා. දැන් හුරු වෙලා ගමන් බිමන් වලදී වැරටි යනකොට වාහනේ මිදගෙන වාහනේ ධර්මශාලාව බවට පත් කරගෙන ඔබ නිතරම බණ දහම් අහන කෙනෙක් බවට පත් වෙනවා. මේක ධම්මානුස්සති වඩන තියෙන වෙලාව. බලන්න පින්නතුනි, ටිකෙන් ටික කම්මසකතා සම්මාදිට්ඨියෙන් කලණ මිතුරු ආශ්‍රයෙන් අපි පටන් ගත්තු ගමන් මග ටිකෙන් ටික ඉදිරියට යන ආකාරය බලන්න. තමන්ට ජීවිතයේ දවසට වැඩිපුර තමන්ගේ හිත කුසලයේ තුල තියාගන්න උත්සාහ කරනවා. මෙහෙම නිතරම පින්නතුනි දාන ආදී පින් දහම් කරනවා නම් ඒ කලාව පින්කම් ගැන නිතර නිතර හිතනවා නම් එතකොට තමන්ගේ හිතට පීඩා ගෙන දෙන දේවල් තමන්ට හිතෙන්නේ නැහැ පින්නතුනි. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ශරීරයේ ලොකු රෝගයක් තියෙන වෙන්න පුළුවන්. ඒ රෝගය තමන්ට සිහි කරන්න පුළුවන්. නමුත් ඒ රෝගය තුලින් තමන් මානසික පීඩාවට පත් වෙන්නේ නැහැ. ඔබ ළඟ මාස්ත්‍රය කරන කෙනෙක්ගේ අඩුපාඩුවක් හරි යම් කිසි රෝගී තත්ත්වයක් හරි අසාර්ථකත්වයක් හරි ඔබට සිහි වෙන්න පුළුවන්. නමුත් ඔබ ඒ තුලින් මානසික දුකට පත් වෙන්නේ නැහැ. ඔබ ඊට වඩා නිතරම හිත පිරිසුදු කරගෙන මේ කුසල් එක තමයි තමන් ඉන්නේ. තමන්ගේ ජීවිතයේ හරියට තමන් ගමනක් යනකොට දෙපැත්තේ පාර දෙපැත්තේ තියෙන මල් වගේ හරියට තමන්ගේ ජීවිතයේ මල් මාලා මතින් ගමන් කරන ජීවිතයක් වඩපත් වෙනවා. තමන්ට හැම මොහොතෙම තමා ලස්සන මල්වත්තක ඉන්න කෙනෙක් බවටපත් වෙනවා. ඒ මල්වත්තේ එක එක මල් තියෙන තැන් වල ඔබ යනවා. මල් පාත්ති වලට යනවා ගිහිල්ලා බලනවා නේද? බලලා බලලා හොඳම මල්වත්තක හොඳම මල් පාත්තියක් ළඟ තමයි වැඩිපුරම ඉන්නේ. වැඩිපුර ෆොටෝ ගන්නනේ. එතන වාඩි වෙලා තියෙන මූණත් ලං කරලා බලනවා. අන්න ඒ වගේ තමයි පිනොතුනේ මේ කම්මසකතා සම්මාදිටි ඉඳලා ආපු අපි මේ මල්වත්තේ ඉහළම සුවඳවත් ලස්සන මල් තමයි සමත කමඨහනකින් බුද්ධහනුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, ඡාගානුස්සතිය, සීලානුස්සතිය, දේවතානුස්සතිය, ආහාරේ පටිකූල සංඥාව, ධාතු මනසිකාරය, මරණ සතිය, ආනාපාන සති භාවනාව මෙන්න මේ සමත කමඨහන් වලින් පිනොතුනි වැඩිපුර හිත තියාගන්න වෙලාව තමයි අර මල්වත්තේ ලස්සනම මල් පාත්ති ළඟින් ඔබ ඉන්න වෙලාව. ඔබ ඇතමිට සාමාන්‍ය ජීවිතයේ මල්වත්තක් ඕ තමන්ගේ ගෙදර ගාඩන් එකේ ළඟ ඉන්න වෙලාවට විතරයි මේ මල්වල සුවඳ ඒ ලස්සන දැනෙන්නේ නේ. නමුත් පිනොතුනි මේ ආධ්‍යාත්මික ලෝකේ හැම නැහැ. මේ ආධ්‍යාත්මික ලෝකේ ඔබ කොතන ගියත් ඔබ වාහනේ ගියත් ඔබ බොහොම නරක වචන කතා කරන පිරිසක් මැද හිටියත් ඔබේ කාර්යාලයේ විසම චර්යා තියෙන අය මැද හිටියත් ගෙදර ඔබ අකමැති අයත් එක්ක හිටියත් ඔබ නිතරම මේ ලස්සන මල්වත්තේ මනසෙන් මේ මල්වත්ත තුළ ඔබ ඉන්නේ. මේත් එක්කම පිනතුනි ජීවිතයට වාසි රසක් තමට ලැබෙනවා. මොනවද? නිරෝගී භාවය ලැබෙනවා, දිගාසිරි සම්පත් ලැබෙනවා, වර්ණ සම්පත් ලැබෙනවා, ශරීර ශක්තිය ලැබෙනවා, සැපය දිනු වෙනවා, දෙට නම් වේදනිය වශයෙන්. එතකොට අපි සඳහන් කළේ අපි පින්කම් කරන්නේ එකක් තමයි හිතට අලංකාරයක් වෙන්න, හිතට පිරිකරක් වෙන්න කියලා, හිත ලස්සන කරන්න, හිතට තෑගි දීමක් කියලා. අනිත් පැත්තෙන් පින්නුතුනේ මේ කම්මසකත සම්මාදිට්ඨිය ඉඳලා අපි අය මේ හොඳ දේවල් කරන්නේ. මංගල සූත්‍රයේ තියෙන කරුණ විදියට මාතා පිතූ පට්ඨානම් පුත දාරස සංඝෝ අනාකුලාච කම්මන්තා මෙන්න මේ වගේ කරුණ කරන්නේ ඇයි? තමන්ගේ මේ ආධ්‍යාත්මික ගමන් මගේ මුණගැහෙන එදිනදා මුණගැහෙන සමග සාමකාමීව මේ ගනුදෙනුව කරන්න. ඇයි? ඒ අය අමනාප කරගත්තොත් තමන්ගේ මේ ගමනට බාධාවක්. තමන්ගේ ස්වාමි භාර්යාවන් ඉන්නවනම් ඒ හැත්තක ඉතාම සුහඳව වැඩ කටයුතු කරනවා. ස්වාමි පුරුෂයා කැමති දේවල් පුළුවන් මට්ටමින් ඉටු කරනවා. තමන්ගේ ස්වාමි දිහණියක් ඉන්නවනම් එයා කැමති ඇඳුම් පැනඳුම් ආභරණ ඒව හරි දීලා එයාව සතුටු කරනවා.
ඒවත් සිංහාරවද සූත්‍රයේ දැක්වුවා. නෝන මහත්ය කෙනෙක් කියනවා නම් නෝනට කැමැති ඇඳුම් පැළඳුම් ආභරණ ඒවා ගෙනිහලා දෙන්න කියලා. පින්නොතනි මේ හැම දෙයකින්ම මොකද්ද වෙන්නේ? තමන්ගේ මේ දෛනික ජීවිතයේ කටයුතු ටික සාර්ථකව නිර්වුල් කරගන්න මේක උපකාරයක් වෙනවා. එහෙම නොවුනොත් අපට අපි යන මේ ආධ්‍යාත්මික ගමන් මගට පින්නොතනි ලොකු බාධාවක් වෙනවා. එතකොට අපි ඒකාන්තයෙන් පින්කම් කරන්නේ අපේ හිත ලස්සන කරගන්න, අනිත් අතින් තමන්ගේ වටා පිටාව සාමකාමී කරගන්න. අනිත් කාරණේ තමයි අපි මෙහෙම ඉදියට පින්නොතනි කොයි මොහොතේ අපේ ජීවිතය ආයස ඉවර වීමෙන්, කර්ම ඉවර වීමෙන් නැත්නම් හදිසි අනතුරකින් නිවාඩපත් වේද දන්නේ. අද අපි මෙතන වාඩි වෙලා ඉන්න අපි බණ කියන මම හෙට දවසේ පින්නතුනි පෙට්ටියක් මත ඉන්නත් පුළුවන්. දෙපැත්තේ පහන් දෙකක් එහෙම පත්තු කරලා ඔබ හෙට එනකොට මේ ශාලාවෙම තියලා තියන්නත් පුළුවන්. පින්නතුනි මේ වගේ අස්ථිර ජීවිත තමයි අපි ගත කරන්නේ. අන්න එවැනි ජීවිත තුළ අපට සුරක්ෂිතතාවයක් අවශ්‍යයි. අන්න ඒ සඳහායි බුදුහාමුදුරුවෝ සුගතිගාමී විවිධ මාර්ගයක් දේශනා කළේ. යම් කිසි කෙනෙකුට පුළුවන් අවුරුදු 100ක් ඉතාම සස්ත්‍රීකව ජීවත් වෙන්න. හොඳ අධ්‍යාපනයක් ලැබලා, පහසුකම් ලබාගෙන, ඥාතීන්ගේ ගෞරවය ලබාගෙන අවුරුදු 100ක් අඛණ්ඩව යහට ජීවත් වෙන්න පුළුවන්. නමුත් බුදුදහමේ හැටියට පින්නතුනි ඒක ලොකු ජයග්‍රහණයක් විදිහට සැලකන්නේ නැහැ. ඒක ලොකු ජයග්‍රහණයක් නෙවෙයි. ඇයි පින්නතුනි අපි අවුරුදු 100ක් ජීවත් වුණත් අපේ ආපු මේ සසර ගමනට සාපේක්ෂව ඒක ලොකු කාලයක් නෙවෙයි පින්නතුනි. ඒක ලොකු කාලයක් නෙවෙයි. මේක ඉතාම ටික කාලයක්. අපේ සසර හුඟා දුක් දිග කාලයක් අපි ආවා. ඉදිරියටත් ඉතාම දිග කාලයක් අපිට යන්නට තියෙනවා. අන්නේ කාලෙදි මේ අවුරුදු 100ක් කියලා කියන්නේ සමහර දෙවිවරු දකින පින්නතුනි හරියට කලාමැදිරි එළියක් එකපාර පත්වෙල නිවන වගේ කියලා. දීර්ඝායස්ක දෙවිවරු මේ මනුස්ස ලෝකයේ කෙනෙක් අවුරුදු 100ක් ජීවත් වුණා දකින කොහොමද? එකපාර වතුර බිඳුවක් ඇවිල්ලා ඒක නැති වුණා වගේ. විදුලියක් ඇටුවා වගේ තමයි මේ මනුස්සයෙ දිහා දකින්නේ. මෙන්න මෙහෙම දැකපු පින්නතුනි එක්තරා දෙවියෙක් දීර්ඝායස්ක දෙවියෙක් දිනක් බුදුරජාණන් වහන්සේ වෙත ආවා. ඇවිල්ලා කියනවා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකි කාමරාගක් පහනාය සතෝ බික්ඛු පරිබජේ කියලා. සත්‍යාවිය ඕමට්ටෝ සැතෙන් පහරකු ලද්දකු මෙන්. ඒ කියන්නේ ගුලක් ඇනිච්ච කෙනෙක් නැත්නම් කොණ්ඩේ ගිනිගත්තු කෙනෙක් හිස ගිනිගත්තු කෙනෙක් අන්න ඒ අනුතරෙන් වැළකෙන්නට උත්සාහ කරනවා නම් ඊටත් වඩා ඉක්මනට තමන්ගේ හිතේ තියෙන කාමරාගය දුරු කරන්න උත්සාහ ගන්න කියලා. කවුද මේ කියන්නේ? කවුද මේ කියන්නේ? දීර්ඝායස්ක දෙවි කෙනෙක් ඇවිල්ලා කියන්නේ. ඇයි එහෙම කියන්නේ? මේ දෙවිය දැක්කා මිනිස්යන්ගේ ආයුෂ ඉතාම ටිකයි. ඉතින් ඒ දෙවියන්ට ලොකු සංවේගයක් ඇති වුණා. අනේ මේ මිනිස්සුන්ට සුගතිගාමී වීම මාර්ගය කියන්නේ කියලා. කාමරාග පහනාය සතෝ බිකු පරිභජේ කියලා කියන්නේ මොකද්ද මෙයා? මියා කියන්නේ කාමරාගයේ දුරු කළා, පංච නීවරණ දුරු කළා, ධ්‍යාන ලබල ඉක්මනටම බ්‍රහ්ම ලෝකෙට එන්න කියලා මේ කියන්නේ. මේ දෙවියගේ අදහස ඒක. බුදුරජාණන් වහන්සේ ළඟදී මේ සඳහන් කළේ. මේ ඊතාවම ටික කාලයක් ආයුෂ තියෙන මිනිසයන් දැස බලලා කියනවා අනේ ඕක ඉක්මනටම නැති වෙනවා ඉක්මනටම. ඒ කියන්නේ හිස්සගිනි ගත්තටත් වඩා ඉක්මනට ඒක තිබිදි හරි ඉක්මනට කාමරාගයේ දුරු කරන්න කියලා. බලන්න කොයිතරම් සංවේගකින්ද මේක කියන්නේ. මෙහෙම මේ දෙවියා කියනකොට පින්නතුනි බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාඳුරේක ප්‍රතික්ෂේප කළේ නැහැ. හැබැයි අනුමත කළෙත් නැහැ. බුදුහාඳුරේක තවත් ගැඹුරට දේශනා කළා. මුල් පද ටික කියලා සත්‍යාවිය ඕමට්ටෝ ඩයිහමානෝ මත්තකේ සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිභජේ කියලා. අර දෙවියා කාමරාගේ දුරු කරන්න කියද්දී පංච නීවරණ දුරු කරන්න කියද්දී බුදුහාඳුර මොකද දේශනා කරන්නේ? සක්කාය දිට්ඨිය ඒ කියන්නේ මේ නිවන් මාගේ පළවෙනි පියවරට කොහොමරිපත් වෙන්නේ කියලා. ඇයි එහෙම දේශනා කළේ? කාමරාගේ දුරු කළ දිවි ලෝකෙ ගියත් නැවත පල්ලෙහාට එන්න පුළුවන්.
නමුත් සක්කාය දිටි දුරු කරෝති නැවත කිසි දවසක අපට පහළ තැනක ඉපදෙන්න වෙන්නේ නැහැ. මෙන්න මේ සුරක්ෂිතභාවය නිසායි දේශනා කළේ. හැබැයි පින්වතුනි දෙවියන්ගේ ප්‍රකාශය බුදුහාඳුරෝ ඒක ප්‍රතික්ෂේප කළෙත් නැහැ. බුදුහාඳුරෝ කියලා කියන්නේ නිතරම වටිනාම දේ ලෝකෙට දේශනා කරන කෙනෙක්. තවත් විටක පින්වතුනි දෙවි කෙනෙක් කියලා බුදුහාරවන් ළඟ දේශනා කරනවා. උපනිහියති ජීවිතමප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්ඛමානෝ පුඤ්ඤානි කෛරාද සුභවහානි. උපනීයති ජීවිතමප්පමායෝ නිතරම සත්‍යා මරණය වෙත ළඟා වෙනවා. ජීවිතං අප්පමායෝ ආයුෂ ඉතාම ටිකයි. ජරෝපනීතස්සන සම්තිතානා වයසට ගිය කෙනාට රැකවරණයක් නැහැ. ඒතං භයං මරණේ පෙක්ඛමානෝ මෙන්න මේ මරණය පිළිබඳව බිය තියෙන කෙනා පුඤ්ඤානි කෛරාද සුභවහානි. සැපගෙන දෙන පින්දහම් කරන්න කියලා කවුද මේ සඳහන් කරන්නේ? දෙවියෙක් බුදුහාමුදුරුවෝ ළඟට එවිල මේ සඳහන් කරා. මෙහෙම සඳහන් කරනකොට බුදුහාමුදුරුවෝ මොකද දේශනා කළේ? අර දෙවියා පින්දහම් සැපගෙන දෙන පින්දහම් රැස් කරන්න කියද්දී බුදුහාමුදුරුවෝ මොකද සඳහන් කරන්නේ? අර මුල් පද දෙක හැම කියලා උපනීහෙති ජීවිත මප්පමායෝ ජරෝපනීතස්සන සම්තිතානා ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමි සම්පජේ සම්තිතෙක්කෝ. ලෝකෙට තියෙන ඇල්ම දුරු කරන්න. ඒ කියන්නේ සංකය දිටි දුරු කරන්න කියන එකම තමයි වෙනස් විදිහින් ලෝකය කියන්නේ මොකද්ද? තමන්ගේ මේ ආධ්‍යාත්මික ලෝකය. පින්නොතේ මෙන්න මේ වගේ කියන් දැකලා සමහර අය මොකද්ද කියන්නේ? බුදුහාඳුරෝ පින් කරන්න කියලා නැහැ. බුදුහාඳුර නිවන් දකින්න විතරයි කියලා තියෙන්නේ කියලා. බොහොම ඉක්මන් යනවා කියන්නේ. නමුත් පින්නොතේ එහෙම අපි කියන්නේ ඉක්මන් වෙන්න ඕනේ නැහැ. මේ ගාථා දෙක පින්නොතේ මේ උපනීයති සූත්‍රයේ තියෙන මේ ගාථා දෙකෙන් පළවෙනි ගාථා මේ දෙවිය සඳහන් කරනවනේ. ඔබ විශ්වාස කරනවද පින්නොතේ? මේ වගේම සිද්ධියක් ත්‍රිපිටකයේ තවත් තැනක මේ උපනීයති සූත්‍රයේ සංයුත්තනිකායේ දේවතා සංයුත්තේහි අංගුත්තර නිකායේ තිකනිපාත දුකනිපාතයේ තැනක සඳහන් වෙනවා. එක්තරා මිනිසයෝ දෙන්නේ වයස අවුරුදු 120ක් වෙන මිනිසයෝ දෙන්නේ දවසක් බුදුරජාණන් වහන්සේ හමු වෙනනවා. ඇවිල්ලා බුදුහාඳුරන කියනවා, ස්වාමීනි අපි දැන් වාක් වයසයි. අපට යහපත පිණිස හේතු වන ධර්මයක් දේශනා කරන්න කියලා. බුදුහාඳුර මොකද දේශනා කළේ? බුදුහාන සඳහන් කරන කායික වාචික සංවරයෙන් සිල්වත්ව හැකිතාක් දුරට පින්කම් කරන්න කියලා. කියලා අර දෙවියා කියපු පළවෙනි ගාථාව තමයි එතෙන්දි දේශනා කරන්නේ. එතෙන්දි අර දෙවෙනි ගාථාව දැන් මෙතෙන්දි බුදුහාන කියන දෙවෙනි ගාථාව එතෙන්දි දේශනා කළේ නැහැ. බොහෝ විට පින්නතුනේ අර වයසක බ්‍රාහ්මණියම තමයි දැන් මේ දෙවි කෙනෙක් ඉදිරියට මේ අවිල්ල ඉන්නේ, වෙන කෙනෙක් නෙවෙයි. අර බුදුහාඳුරන්ගෙන් එදා අසා දැනගත්තු ගාථාවම තමයි දැන් මේ බුදුහාඳුර ප්‍රශංසා කරයි කියලා බුදුහාර ළඟ විලේකම දැන් කියනවා. දැන් කියනකොට දැන් බුදුහාඳුර ඒක අනුමත කළේ නැහැ. ඇයි? එදා බුදුහාඳුරම දේශනා කරපු ගාථාව අද දැන් ඔහු ඇවිල්ලා නැවත බුදුහාඳුරන්ගේ අභියස කියනකොට බුදුහාඳුර ඒක අනුමත කළේ නැහැ. ඇයි? ඕ දැන් එදා ඔහුට අවශ්‍යතාවයේ තිබුණේ සුගතිගාමී වෙන්න. කෙනෙකුට හිතන්න පුළුවන් එහෙනම් එදා ගාථා දෙකම කියන්න තිබ්බ නේද කියලා. බුදුහාඳුර පින්නතුනේ මහා කරුණාවන්ත වගේ මහා ප්‍රඥාවන්තයි. උන්වහන්සේට එදා තේරෙන්නේ නැති ඔහුට අර ගැඹුරු ධම තේරුම් ගන්න පුළුවන් මට්ටමක නෙවෙයි ඉන්නේ. සමහර අවුරුදු 120 ඇයට නිවන් මඟ කියපු අවස්ථා තියෙනවා. රාධාහාමුදුරන්ට සෝනාමෙහෙනි අවුරුදු 120 දරහත් වෙච්ච අය. නමුත් මේ දෙදෙනා අවුරුදු 120 වුණාට ඔවුන්ට නිවන් මඟ දේශනා කළේ නැහැ. ඔවුන්ට එදා දේශනා කළේ සුගතිගාමී මාර්ගයේ විතරයි. හැබැයි ඒ සුගතිගාමීත්වයේ ලැබපු කෙනා දැන් බුදුහාමුදුර ළඟට එනකොට බුදුහාමුදුර ළඟට විමුක්ති මාර්ගයේ නිවන් මඟ මොක්ෂ මාර්ගයේ දේශනා කරා. මෙන්න මේ වගේ පින්වතුනි බුදුදහමේ අනුපූර ප්‍රතිපදාවක් තියෙනවා. බුදුහාමුදුර දේශනා කරනවා, මා පුඤ්ඤස්ස බහයි, පිනට බය වෙන්න එපා. මා මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති. උද බින්දු නිපාතේන උද කුම්භෝපි පූරති පූරති දිහිරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචිනම්. පිනට බය වෙන්න එපා. පිනට නිග්‍රහ කරන්න එපා.
පින තමා වෙත එන්නේ නැහැ කියලා අවමන් කරන්න එපා. නුවණ ඇති කෙනා ටිකෙන් ටික නමුත් පින් දහම් කරනවා. හරියට වතුර බිඳ බිඳ එකතු වෙලා මහා පුණ්‍ය ගංගාවක් බවට පත් වෙනවා වගේ මෙයා තෙනෙන් පොහසත් වෙනවා කියලා. අන්න ඒ වගේ පිනෙන් පොහසත් වෙච්ච කෙනාට ලොකු ශක්තියක් ජීවිතේ ලැබෙනවා. ලෝණ ඵල කියලා සූත්‍රයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා ලුණු කැටයක් අරගෙන ඉතාම සුළු වතුර කෝප්පයක දිය වෙන හරින් ඒකේ ලුණු රසය දැනෙනවා. ඒ වගේම ලුණු කැටයක් අරගෙන ගංගාවක ගංගා නම් ගඟේ දාලා දිය වෙන හරින් එතකොට ලුණු රසය නැහැ. අන්න ඒ වගේ තමයි සමහර අය ඉන්නව පින්නතුනි ජීවිතේහි හරියට අර කෝප්පෙට දාපු ලුණු කැටේ වගේ. ඇයි ඒ? සමහර අයගේ පින ඉතාම පොඩ්ඩයි. සසර ඇතැම්මිට පින් කරපු කෙනෙක් නමුත් ඒ පින හුවා ගෙවිලා අන්තිම මොහොතේ දැම්මේ ඉන්නේ. එයා ඇතැම්මිට පොඩි අකුසලයක් කරත් ඒ අකුසලේ නිසා මෙයා දුගතිගාමී වෙන්න පුළුවන්. තවත් සමහර අය ඉන්නවා ඒ අය අර ගංගා නම් ගඟ වගේ සසරත් හුඟක් පින් දහම් කළ මේ ජීවිතයේ හුඟක් පිනින් පොසත් අය ඒ අය කරන සමහර කර්ම වලින් ඒ අයට ඒක දැනෙන්නේවත් නැහැ. සමහර කුඩා අකුසල් වලින් ඒ අය දුගතියට යන්නේ අර ගංගාවක් වගේ ඒ අයගේ පින ශක්තිමත්. අන්න ඒ නිසා බුදුහාඳුර අපට නිතරම දේශනා කළේ නිතරම ගංගාවක් වගේ ඉන්න. ජීවිතේ පොඩි පොඩි අකුසල් යන පුළුවන්. හැබැයි ආනන්තර කර්ම නොවෙන්නට ඕන. ආනන්තරේ කර්ම වලින් තමයි වැළකෙල හිටියනම් අපි කවුරුත් ඒ වගේම වැළකෙලින් අය. ඒ ගැන අපට හුඟක් සතුට වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් කරුණු කර්ම බොහොමයක් අපට විශේෂයෙන් පංචශීලය ආරක්ෂා කිරීම, සංඝසතු දානමය පින්කම් වලට සහභාගි වීම, විහෙර විහාරස්ථාන හදනයට උදව් කිරීම, විශේෂයෙන්ම මෛත්‍රී භාවනාව. මෙන්න මේව ඉහළම කුසල් විදිහට සලකනවා. පංචශීලයත්, මෛත්‍රියත්, සංඝසතු දානයත්, සංඝසතු කොට පූජා කරන විහාරස්ථානත් කියන මෙන්න මේ දේවල්ට කරන ඍජු කැපවීම තමන්ට ලොකු කුසලයක් ශක්තියක් බවට පත් වෙනවා. පින්නතුනි මෙන්න මේ කුසලය තුළ අපි ඉතාම ශක්තිමත් වෙන්නට ඕන. කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් අපි දුගතිගාමී නොවන විදියට මෙන්න මේ සුරක්ෂිත භාවය අපේ ජීවිතය තුළ තියෙන්නට ඕන. මේ සුරක්ෂිත භාවයත් එක්ක අපට ලැබෙන තවත් මානසික වෙනසක් තමයි තමාට දවසේ වැඩිපුර වාර ගාණයක් බුදුහාමුදුරෝ ධර්මය සංගරත්නය සිහිපත් වෙන ස්වභාවය බවට පත් වෙනවා. මෙන්න මේකත් අපි සුගතිගාමී වෙන්න සුදුසුකම තියෙනවා කියන එකට තියෙන සාධකයක්. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඛාර උප්පත්ති කියන සූත්‍රයක් තියෙනවා. සංඛාර උප්පත්ති සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනවා යම්කිසි කෙනෙක් ශ්‍රද්ධාවෙන් සීලයෙන් ශ්‍රුතවත් භාවයෙන් ත්‍යාගයෙන් ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව සීලය ධර්මඥානය දන් දීම ප්‍රඥාව මෙන්න මේ කරුණු වලින් ඉහළටම ගිහිලා යම් කිසි කෙනෙක් ඉන්නවා නම් ඒ තැනැත්තාට පුළුවන් ඊළඟ ආත්ම භාවයේ තමා මනුස්ස ලෝකේ ඉපදෙන්න කැමති නම් එයාට මනුස්ස ලෝකේ ඉපදීම තීරණය කරන්න පුළුවන්. මනුස්ස ලෝකෙට එන එක විතරක් නෙවෙයි එයාට ඕන නම් මනුස්ස ලෝකේ කොයි කුලයේද ඉපදෙන්නේ කොයි රටේද ඉපදෙන්නේ කියන එක තීරණය කරන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ එහෙම කළානේ නේ. බුදුහාඳුරු මේව ඉහළටම දිනු කරගෙන හිටියේ උන්වහන්සේ ඉපදෙන කාලය ඉපදෙන රටේ ප්‍රොවින්ස් එක ස්ටේට් එක කුලය මව මේ පහම තීරණය කළ තමයි උන්වහන්සේ මේ ලෝකේ පහළවෙන්නේ. ඉතින් අපට එච්චරම බැරි වුණත් අඩුම ගානේ මනුස්ස ලෝකයේ තමයි ඉපදෙන ප්‍රදේශය තමන්ට කලින් තීරණය කරන්න පුළුවන්. තමන්ගේ කුලය තීරණය කරන්න පුළුවන්. කොයි කුලයකද තමන් ඉපදෙන්නේ කියන එකත් තමන්ට තීරණය කරන්න පුළුවන්. හැබැයි නිකන්ම තීරණය කරන්න බෑ. තමා මේ වගේන් හැකි තාක් දුරට ඉහළට ශ්‍රද්ධාව, සීලය, ධර්මඥානය, පරිත්‍යාගශීලීත්වය, ඒ වගේම ප්‍රඥාව කියන මේ කරුණු දිනු කළ තියෙනට ඕන. මනුස්සලෝකේ විතරක් නෙවෙයි. එයා කැමති නම් එයාට චාතුරු මහරජිකය, තවතින්සේ, යාමේ, තුසිතේ,
නිමාරතිය පරිණිමිත වස්වාතිය කියන මෙන්න මේ දිව්‍ය ලෝක හයෙන් කැමති දිව්‍ය ලෝකයට යන්න තීරණය කරන්න පුළුවන් උඩ. ඒ තරක් නෙවෙයි. යා බ්‍රහ්ම ලෝකවල සහස්සී ලෝක ධාතු, දිසහස්සී ලෝක ධාතු, චතුසහස්සී, පංචසහස්සී, දසසහස්සී, සසසහස්සී ආදී වශයෙන් එක එක බ්‍රහ්ම තල තියෙනවා. බ්‍රහ්ම පාරිසංජී, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය, පරිත්තාබ, අපමානාබ, ආවස්සර මේ ආදී වශයෙන් පරිත සුභ, අපමාන සුභ, සුභකින්න, වේහප්පලාව, අසංසත්‍ය, අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටා. රූපාචර බ්‍රහ්මලෝක 16ක් තියෙනවා. මේ 16න් කැමති එකක් තමයි තීරණය කරන්න පුළුවන්. බ්‍රහ්මලෝක තලයට එනකොට තමයි ධ්‍යාන මට්ටමේ තින්නට ඕන. ඒ විතරක් නෙවෙයි. තවත් ඉහළට දිනු කළෝ නම් අරූපාචර බ්‍රහ්ම තලයේ ආකාසානංචායතනය, විඥානංචායතනය, ආකින්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය කියලා අරූපාචර බමතල හතරක් තියෙනවා. ඒ තැනගුණුණා තමන්ට කලින්ම තීරණය කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඕනනම් ප්‍රඥාව ඉහළටම දිනු කළා මේ ආත්ම භාවයේම ඕනනම් සසර ගමන නිමාටපත් කරන්නත් පුළුවන් කියලා දේශනා කළා. පින්නතුනි සංඛාර උප්පති සූත්‍රයේදී බුදුහාමුදුර දේශනා කරපු කාරණා. මෙන්න මේ විදිහට පින්නතුනි මේ ධම්මගේ තමන්ට ටිකෙන් ටික ඉදිරියට යන්න පුළුවන් කම්මසකතා සම්මාදීට ඉඳලා තමන්ට මනුස්ස ලෝකයේ මනුසාත්ම භාවයක් කරගන්නත් ඒ මිනිස් ජීවිතයේම දිව්‍ය ලෝකයක් කරගන්නටත් මිනිස් ජීවිතය ගත කරද්දීම ඕනනම් බ්‍රහ්මයෙක් වගේ බ්‍රහ්ම ජීවිතයක් ගත කරන්නටත් ඒක නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ ආධ්‍යාත්මික සතුට ලැබෙනකොට පින්නතුනි මෙයාගේ ජීවිතයේ තවත් පරිවර්තනයක් වෙනවා. මොකද ඒ තමයි එයා ළඟින් ආශ්‍රය කරන අයටත් මේ දහම පුළුවන් තරම් කියලා දෙන උත්සාහ කරනවා. ඇයි ඔහුට සාන්දෘෂ්ටික වශයෙන් මේ දහමේ ආනිසංස ලැබෙනකොට විශේෂයෙන්ම සිල්වත් වීමෙන් සහ සමත භාවනා කිරීමෙන් ලැබෙන ආධ්‍යාත්මික සුවය ලැබෙනකොට පින්නතුනි ඔබට ලස්සන ඇඳුමක්, ලස්සන බඩුවක්, හොඳ කෑමක්, රසවත් කෑමක් ලැබුණ ගම මොකද මතක් වෙන්නේ? ඔබේ ගෙදරින කෙනා මතක් වෙන්නේ, දරුවා මතක් වෙන්නේ නේ? එතැන් පිට පන්සලට ආවත් හොඳ රසවත් කෑමක් දැක්කොත් තුට්ටක් හරි ගෙදර කෙනාත් මතක් වෙනවා නේ? පින්නතුනි අන්නේ වගේම තමයි මේ ධර්මයේ සාන්දෘෂ්ටික බව ලැබෙනකොටම තමන්ගේ ඉතාම ළඟින් ඉන්න යහළුවන්, මිතුරන්, ඥාතීන් විශේෂයෙන් තමන්ගේ දරුවන් මතක් වෙනවා. හැබැයි ඒ අයගේ ළඟ එක සුදුසුකමක් තියෙනවද? මොකද්ද? ඕ බොහොම දැන් සුවච බව ඒ අය අපි කියන දේ අහුන්කන් දෙන සූදානම් වෙන්න ඕන. ඒ අයගේ ළඟ මොන වරද තිබුණත් ගැටලුවක් නැහැ. ඒ වැරදි සියල්ලම එක මොහොතින් හදා ගන්න පුළුවන්. එයා කියන දේ හන සූදානම් නම්. එයාගේ තැමෙන වෙනද ගුණ දහම් තිබ්බත් එයා කියන දේක් අහන සූදානම් නැත්නම් සමහර අය බොහොම මාන්නකාරයන් ඉන්නෝනේ. අපිට ඒ බණ ඕනේ. අපි දන්නවා, අපි ප්‍රැක්ටිස් කරනවා, මං කිසි වරදක් කරන්නේ නැහැ කියලා ඉන්නව නේද? එයා හොඳයි. ඉතින් එයාට සුගතිගාමී වෙන්න පුළුවන්. නමුත් ආධ්‍යාත්මික ගමන මගේ දුර ගමනක් එයාට යන්නට බෑ. ඒ නිසා පින්වත්නි ඔබට විශේෂයෙන්ම මේ ධර්මයේ ආනිසංස ලැබෙනකොට ඔබේ අභ්‍යන්තර ජීවිතයේ ලොකු පරිවර්තනයක් වෙනවා. සතුට ඉල්පිලා යනවා. ඔබේ ළඟම ඥාතීන් විතරක් නෙවෙයි පින්නතුනි, ඉන්දියාවේ හිටි අශෝක රජතුමා සෙල්ලිපිවල ලියනවා. මොකද්ද? මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මය හැසිරෙත්වා කියලා. මගේ සතුරෝ ධර්මය අසත්වා, මගේ සතුරෝ ධර්මයේ හැසිරෙත්වා කියලා කියනවා. ඇයි? හතුරෙක් වුණත් පිනුතිනේ බණ ඇහුවොත් ඔහු අමනාප වෙන්න පුළුවන්. නමුත් ඔහු අසත්පුරුෂයෙක් වෙන්නේ නැහැ. ඔහු බරපතල හානියක් තමන්ට කරන්නේ නැහැ. මෙන්න මේක ලොකු සුරක්ෂිතතාවයක්. තමන්ගේ ගෙදර සේවකයෙක් කියනවා නම් පිනුතිනේ සේවකයාටත් හොඳටම බණ අහන්න දෙන්න. බණ අහන්න අවස්ථාවක් ලැබුණොත් ඒක කොහොම හරි යාට ලබා දෙන්න. එයා වහන හැම බණ පදයකින්ම එයා කීකරු හොඳ සත්පුරුෂ කෙනෙක් බවට පත් වෙනවා. සමහර අය කියනවා බණ ඇහුවට වැඩ නැහැ, වෙනස් වෙන්නේ නැහැ කියලා. නමුත් පින්නතුනි යම් කිසි ප්‍රමාණයකින් හරියයි ජීවිතය වෙනස් වෙනවා. එහෙම නොවෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ කුසලයක් එක්ක තමන්ට ඉදිරියට යද්දී මෙන්න මේ වගේ පරිවර්තන ටිකක් ජීවිතේ වෙනවා. මොකද වෙන්නේ?
ඒක හතකින් තමා නිතරම හිතට පිරිකරක් විදියට හිතට අලංකාරයක් විදියට හිත ලස්සන කරගෙන ඉන්නවා. අනිත් අතින් එදිනදා ජීවිතයේ ගැටලු ඇති වෙන දේවල් ටික හැකියතා තමා පාලනය කරලා තියා ගන්නවා. අනිත් අතින් තමන්ගේ ළඟම ඥාතින්ද මේ දහම දෙනවා. තවත් පැත්තකින් තමා කොයි මොහොතේ කොයි තරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් දුගතිගාමී නොවන විදියට ඉතාම ශක්තිමත් සුරක්ෂිත රැකවරණයක් තමන්ගේ ජීවිතයට දාලා තියාගන්න. පින්නොතින අපි හිතනවා බොහෝ විට බොහොම සාමකාමී විදිහට අපි මියයි කියලා. නමුත් එහෙම නොවෙන්න පුළුවන්. ඉතාම සංකීර්ණ ගැටලු සහගත අවස්ථාවකදී අපි මියන්න පුළුවන්. ඇතැම් විට බෝ වෙන රෝගයක් හැදලිඳෙද්දී අනිත් කෙනෙක් විසින් අපේ ජීවිතේ නැති කරන්නවත් පුළුවන්. තමත් සමහර විට අපි නොකරපු වරදකට වරදකරුවෙක් වෙලා අපි මරණයට ලං වෙන්න පුළුවන්. අපේ කුමන කර්ම අතීතය ආපු කර්ම තියෙද කියලා අපි දන්නේ නැහැ. අපි මේ ජීවිතේ හොඳ වෙන්න පුළුවන්. නමුත් අතීතයේ කොයි තරම් කර්ම අපේ ජීවිතේ තියෙද කියලා අපි දන්නේ නැහැ. අන්න ඒ නිසා පින්නතුනේ හැම මොහොතෙම තමන්ගේ ජීවිතයට කුමන හෝ අභියෝගයක් එයි කියලා තමා කලින්ම දැනගෙන තියෙනට ඕන. ඒ වාවට පස්සේ කියන්නේ පා මං තුන් හිතකින්වත් මෙහෙම හිතුවේ නැහැ. මං මෙච්චර හොඳට හිටියේ. මං මෙච්චර ලෙඩනොට සැලගුවා කියලා ඔබ කියන්නේ ඔබට ලෙඩක් හැදිච්ච ගම. ඕනේ වෙලාවක පින්නතුනේ මේ ශරීරෙ ලෙඩ දුක්පත් වෙන්න පුළුවන්. විවිධ හේතු මත එක හේතුවක් නෙවෙයි. කම්ම විපාකජ ආබාධා කියන එකක් විතරයි. හේතු රාශියක් ගිරමන්ද සූත්‍රෙ දක්වනවා. විවිධ විදිහේ හේතු මත ලෙඩ රෝගවලටපත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි රකින දහමෙන් අපට ලැබෙන රැකවරණය ශරීරයටත් යම් ප්‍රමාණකින් ලැබෙනවා. නමුත් ඉහළම රැකවරණය තමයි මොකද්ද? තමන්ගේ මනසට හිතට ලැබෙන රැකවරණය. හිතට පීඩාවක් නොවන විදියටත් මරණයෙන් පස්සේ දුගතියට නොවන විදියටත් ස්ථාවර රැකවරණයක් මේ දහම තුළින් අපට ලැබෙනවා. ඕන වෙලාවක මෙහෙ වීසා එක්ස්පයර් වෙනකොටම ඊළඟ වීසෙක තමයි නිතරම සූදානම් කරන්නේ. පින්නොතුනි මෙහෙම ඉන්න කෙනා මෙතන අත්හරිනකොට කලබල වෙන්නේ නැහැ, දුකටපත් වෙන්නේ නැහැ. ඕනම වෙලාවක මේ ටික අත්හැරලා කුරුල්ලෙක් වගේ නිදහස යන්න පුළුවන් ඉදියට තමා කාරිතුලි සූදානම් කරන්නේ. තමා පක්ෂියෙක් වගේ කුරුල්ලෙක් වගේ ඕනම වෙලාවක අහම් වශයෙන් තමන් සන්තකව දේවල් තමන්ගේ දරුවන්ට හරි අත්හරින්න පුළුවන් මානසිකත්වයේ නිතරම හිත හදාගෙන ඉන්න. මේක පින්නොතුනි ලොකු මානසික සුවයක් ඇති වෙන දෙයක්. තමන්ගේ සසරට ලොකු රැකවරණයක් බවට පත් වෙනවා. පින්නොතුනි මෙන්න මේ මට්ටමේදී සඳහන් කරේ බුදුහාමුදුරෝ කම්මසකතා සම්මාදීටි තුලින්දලා තමන්ගේ වටේ ලස්සන කරගන්න එක. හැබැයි තාම සසර ගමනේ තමන් ඉන්න කෙනින්. ධර්මයෙන් සඳහන් වෙනවා අත්තිබික්කවේ කම්මං සුඛං සුඛ විපාකං කියලා. සුදු විපාක ගැන දෙන සුදු කර්ම හැටියටයි මේව දේශනා කළේ. නමුත් සුදු කර්ම වුණත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන පුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර මේ දෙකම වෙන්නේ කොහොමද? අවිද්‍යා පත්‍ය අවිද්‍යාව තුලින්දනේ. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ තමන් ඇසෙන් රූපයක් දකිනවා නම් කනෙන් ශබ්දයක් අහනවා නම් මේ ඉන්ද්‍රිය වලින් කිසියම් අත්දැකීමක් තමන් ලබනවා නම් ඒ අත්දැකීම තමන් ලබන්න කලිනුත් තිබ්බා තමන් අත්දැකීම ලැබුණට පස්සේ ඉතුරු වෙනවා කියන කාරණය. එහෙමත් නැත්නම් තමා ඇසෙන් දකින රූපය පේන්නේ තමන්ට බාහිර රූපය නියම විදිහටමයි පේන්නේ. ඒ පේන අත්දැකීම ඕනම කෙනෙකුට ඒ විදිහටම ලබන්න පුළුවන් කියන කාරණය. නමුත් පින්නතුනි මේ දෙකම පරමාර්ථ සත්‍යයට සාපේක්ෂව නිවැරදිව නෙමෙයි. අන්න ඒ අවිද්‍යාව දුරු කළා ඉහළම ප්‍රඥාවට යන මාවත තමයි බුදුහාමුදුරෝ දෙවනි පියවරේදී දේශනා කරන්නේ. ඊට කලින් තවත් කාරණයක් පින්නතුනි වැදගත්ම කාරණය. අපි කියුවා සාසවා පුඤ්ඤ භාගියා උපදිවේපක්කා. ආශ්‍රව සහිත වූ පිනට බර වූ උපදි සම්පත් ගැන දෙන කම්මස්සකතා සම්මාදිටිය අපි මේ සාකච්ඡා කළේ. මෙතෙන්දි වැදගත් පදයක් තියෙනවා පුඤ්ඤ භාගියා කියලා. සම්මාදිටිය එක කොටසක් තමයි පින කියලා කියන්නේ. බොහෝ විට අපිට තියෙන ප්‍රශ්නයක් තමයි කුසලියත් පිනත් එකද දෙකද කියන ප්‍රශ්නය. කුසලියත් පිනත් කියන්නේ එකද දෙකද?
කුසලයක් පිනක් කියන්නේ එකද දෙකද? පින්නතුනි මේකට ඔව් නෑ කියන ඒවගෙන් උත්තර දෙන්න බෑ. හැම පිනක්ම කුසල මූලයකින් හටගන්නේ. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නෑ. එතකොට පිනත් කුසලයක් කියන දෙකම එකක් කිව්වත් ඒ පිළිතුර නිවැරදි නෑ. දෙකක් කිව්වත් නිවැරදි නෑ. හැම පිනක්ම කුසලයක්. ඒ කියන්නේ ලෞකික කුසලයක්. හැබැයි හැම කුසලයක්ම පිනක් වෙන්නේ නෑ. ඇයි? පින් නොවන කුසලුත් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ලෝකෝත්තර කුසලය. අන්නේ කුසලයේ තමයි බුදුදහමේ සඳහන් කරන්නේ අත්ති භික්ඛවේ කම්මං අකන්නසුක්ඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛය සම්මතදී. ඔන්න මෙතන ඉඳන් තමයි පින්නතුනි බුදුදහමේ ගමන් මඟ වෙනස් වෙන්නේ. මොකද්ද ගමන් මඟ? මෙතෙන්ට එනකන් තමයි අපි කියන්නේ පන්සලෙත් පල්ලියෙත් කෝවිලෙත් දැල්වෙන්නේ එකම පහනයි කියලා. මෙතෙන්ට එනකන් එක පහන තමයි මේ මන් සංධියට එනකන්. හැබැයි මේ සංධියෙන් මේ ජන්සන් එකෙන් මාරු වෙනකොට බුදුදහමේ පහන වෙනස් පහනක් බවට පත් වෙනවා. මොකද්ද ඒ පහන? ඒ තමයි දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ. දෘෂ්ටි වලට නොපෙමින සිල්වන්ත වෙන්න ඕන කියන කාරණය. මොකද දෘෂ්ටිය කියලා කියන්නේ එකක් ඇත කියන අන්තය. ශාස්ත්‍ර දෘෂ්ටිය එටනලිසම් කියන එක. අනිත් එක උච්ඡේද දෘෂ්ටිය නැත කියන එක නිහිලිසම් කියන එක. පින්නතුනි මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන එකම දර්ශනය බුදුදහමේ තියෙන්නේ. එකම දර්ශනයෙන් පටිච්චසමුප්පාදයෙන් ආර්ය න්‍යායෙන් ඉදපච්චතාවෙන් හේතුඵල දහමෙන් අනිත්‍ය පිළිබඳව දහමෙන් මේ ඇත නැත අන්ත දෙකම දුර වෙන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ඒ හටගත් ස්කන්ධ පංචකය ඉතුරු නැතුවම නිරුද්ධ වෙන බව දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ හට ගැනීම දකින කෙනා නැත කියන අන්තයට යන්නේ නැහැ. ස්කන්ධ පංචකයේ වය නිරෝධය දකින කෙනා ඇත කියන අන්තයට යන්නේ නැහැ. මේ ඇත සහ නැත කියන අන්ත දෙකම දුර වෙන්නට ඕන. මේ දර්ශනය මොකද්ද? අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදන්න හෝති කියන කාරණය. මේ ස්කන්ධ දෙක තියෙනකොට මේක තියෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා යනවා. අහොත්වා සම්බුතං හොත්වාන භවිස්සති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. දැන් පින්නතුනි ටිකෙන් ටික තමන් දැන් ඉදිරියට යනවා. අර සාමාන්‍ය කම්මසකතා සම්මාදිට්ඨියෙන් පටන් අරගත්තු මේකේන ටිකෙන් ටික වේගය වැඩි කරමින් දැන් මේ ඉදිරියට යන්නේ. සාමාන්‍ය සර්වස් ස්ට්‍රීට් එකක ඉඳලා ඇවිල්ලා දැන් ෆ්‍රී වේහකට දැන් දානවා, මර්ජ් වෙනවා. දැන් මර්ජ් වෙන්නේ නිකන් නෙවෙයි, වේගය 40 50 60ට 70 විතර කළම තමයි ෆ්‍රී වේහකට දාන්නේ. කොහොමද දාන්නේ? දාන්නේ නිකන් නෙවෙයි. එක පැත්තකින් ලෞකික සම්මාදිටිය තුල ඉන්න අයගෙන් තමයි ඉදිරියටම යනවා. සමතේ කරා ඉදිරියටම ගිහිල්ලා මේ ලෝකෝත්තර දර්ශනයත් එක්ක අර යන අයගේ මට්ටමටම තමා මර්ජ් වෙලා යනවා. කොහොමද යන්නේ? තමන්ගේ ළඟ එන්නම ගුණධම් දිනු වෙලා සත්පුරු ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කළා. ඔහු ඊටාම පැහැදිලි කරගන්නෝ තමා යා යුතු ගමන් මඟ පිළිබඳව. මෙතෙන්දි සම්මාදිට්ඨිය සුවිශේෂී කාරණයක් බවට පත් වෙනවා. ඔහු එක පැත්තකින් ලෝකයේ තුල නොගැටි තමා කරන රැකිරක්ෂාදීෙන් තමන්ගේ ඉන්න ගෙදර ඉඳන් සමාජය තුල හැමතැනම ගැටලු අඩු කරගෙන ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒ ජීවිතයත් උපරිම ලෙස සාර්ථක කරගන්න ගමන් ඔහු මේ මහා ප්‍රවාහයට, ආර්ය උතුමන්ගේ ප්‍රවාහයට, නැත්තම් ප්‍රීවේකේ යන අයගේ ගෲප් එකකට තමා දැන් ඇතුළු වෙන්න යන්නේ. ඒ ඇතුළු වෙන ගමනේදී පින්නතුනි ශ්‍රද්ධාව ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. දුක්ඛෝපනීසා සද්ධා කියන කාරණය. ශ්‍රද්ධාව බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වයේ එහෙම නැත්තම් තථාගතස්ස බෝධින්
සද්ධාති කියන කාරණය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව පරිපූර්ණ විශ්වාසයකින් දැන් මේ යන්නේ. තමා සුතමයෙන් අහලා දැනගත්තා. තමා ප්‍රත්‍යක්ෂ ඥානයක් විදියටම දැඩිසේ මේක විශ්වාස කරනවා මේ අවස්ථාවේදී. දුක ඇතිවන්නේ කොහොමද? ඇස් කන් නාස ආදී ඉන්ද්‍රිය වලට හඩගත්තු මේ දේවල් නිත්‍ය සපාත්ම සංගත්තොත් තමන්ට මේ සංසාර චක්‍රයේ දුක් විඳින වෙනවා. බාහිර රූපය තුල හිත බැසගෙන රූප වෙනස් වෙනකොට තමන්ට දුක් විඳින සිද්ධ වෙනවා කියලා දැනගෙන ඒ තැනැත්තාම වලින් රූපේ නිදහස් වුණා සමතේ තුලට ඇවිල්ලා. සාමාන්‍ය කාම ලෝකයේදී සතර පාය මනුස්ස ලෝකයේ දිවි ලෝක මේ ස්ථානවලදී රූපය තුලයි සත්‍යය බැසගෙන ඉන්නේ. රූපය දිහා බලාගෙන වැඩ කරන්නේ සැප දුක ලැබෙන්නේ තමන්ගේ රූපයට අනුව. රූපය හොඳට තියෙනකොට සතුට වෙනවා. ඔයා හරි හොඳයි දැන්. හරියම කීකරුයි දැන්. රූපය වෙනස් වෙනකොට මං හිතුවේ නෑ ඔයා ඔයගේ දේවල් කරයි කියලා. ඊට පස්සේ බනින. සම්පූර්ණම රූපය තුළ තමයි විශ්වාසය තියාගෙන ඉන්නේ. නමුත් සමතේට එනකොට ඒ රූපය තුළින් හිත මිදවාගෙන තමන්ගේ චිත්ත චෛතසික පිළිබඳව විශ්වාසය තියාගත්තා. සද්ධා ආදී චෛතසික ධර්ම දිනු කරගෙන සති ආදී චෛතසික ධර්ම දිනු කරගෙන චෛතසික පැත්තේ හොඳ චෛතසික පුඤ්ඤාදි සංඛාර ආනින්ජාවි සංඛාර කියන පැත්ත වැඩි දිනු කරගත්තා. සමතේ පැත්තේදී රූපේ නිදහස් වෙලා ඒ කියන්නේ ධාන මට්ටම හිත ගත්තා. නමුත් ඒකත් නෙවෙයි සැබෑ රැකවරණය කියලා දැනගෙන චිත්ත චෛතසික වලුනුත් නිදහස් වෙන තමයි ඊළඟ පියවර දැන් මේ ආරම්භ කළේ. දුක පිළිබඳ අවබෝධයත් එක්ක දැන් මේ ෆ්‍රී වේ එකට සමන් දාන වෙලාවේදී මෙතෙන් දියොහු මොකද කරන්නේ? මොහු මේ චිත්ත චෛතසික වලුනුත් මිදෙන්නට ඔහු ප්‍රඥාව තුළ හිත තියෙනවා. මුලදී පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර වලට හිත තියලා රූපෙන් මිදුණා. දැන් කරන්නේ මොකද්ද? ප්‍රඥාවට හිත තියලා මේ චිත්ත චෛතසිකිනුත් මිදහස් නැමෙ යන්නේ. යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. යම් සිතනක නාමයක් රූපයක් නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන මෙන්න මේ ගමන් මගට දැන් මේකෙන පිවිසෙනවා. කොහොමද පිවිසෙන්නේ? ඔව් දකින්න ලෝකය කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද්ද ලෝකය කියලා කියන්නේ? ලෝකය කියන්නේ පින්නතුනි අපේ ඇස් කන් ආසාදීන්ද්‍රිය වලට මුලින්ම අත්දැකීමක් ලැබෙනවා. ඒක අතීත කර්ම බෙදියට ලැබෙන ස්කන්ධ පංචකයක්. ඒක ඊටාම ශනිකයි. ඒක හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඒ නිරුද්ධ වෙන දේ ගැන අසති අමනසිකාරෙන් හිටියොතින් අසති අසම්පජඤ්ඤයෙන් හිටියොතින් ඒ ස්කන්ධ පංචකය පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙලා රූපය තුල හෝ චිත්ත චෛතසික වල බැසගෙන තමා දුකට පත් වෙනවා. අඥාන චර්යාවකට යනවා. විඥාන චර්යාවක අඥාන චර්යාවකට ගිහිල්ලා අවිද්‍යාව නිසා දුක් විඳින වෙනවා. අන්නේ ස්කන්ධ පංචකය හරියට සිහියෙන් නුවණින් හිටියොත් ලෝකේ පැත්තට යන්නේ නැහැ. ලෝකෙ නිදහස් වෙනවා. ඥාන චර්යාවට ගිහිල්ලා කර්මශය කරන මට්ටමට යනවා. මෙන්න මේ ගමන් මග දෙකෙන් කොයි පැත්තට යනවාද කියන එක දැන් තමා තීරණය කළ තියෙන්නේ. එතකොට මුලින් ඇතිවන ස්කන්ධ පංචකය කියන්නේ අතීතයේ තමන්ට ලැබී කරපු තමන්ට තිබුණු අවිද්‍යා කර්ම සංස්කාර තෘෂ්ණා මේ ආදී උපාදාන ආදී මේ අතීත හේතු නිසා වර්තමානයේ ලැබෙන විඥාන නාම රූප සලායතන පස්ස වේදනා කියන ටික තමයි මේ විඥාන චර්යා කියලා මේ ස්කන්ධ පංචකයේ මුල් මැදැකීම. ඒක අතීත කර්මයට ලැබෙන විපාකයක්. ඒක සැපක්වත් දුකක්වත් නෙවෙයි. ඒක උපේක්ෂාව. අන්නේ මුලින්ම ලැබෙන අත්දැකීම ගැන සිහියෙන් නොහිටියොත් ඊළඟට හටගන්නා වූ අත්දැකීමට යනකොට අපි ඒක තමන්ගේ කරගෙන ඒක තුලින් දුක් සැප විඳිනවා. ලෝකය තුල අපි ඉන්නවා. එතකොට දුකෙන් නිදහස් වෙන නම් මොකද කරන්න ඕන? ඒ අතීත අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන මේ ආදී හේතු තුලින් ලැබෙච්ච උපේක්ෂා සාගත වූ ස්කන්ධ පංචකය නැවත
අවිද්‍යා කර්ම තෘෂ්ණා ආදිය සමග මිශ්‍ර කර නොගෙන ඒවා එතනම නිරුද්ධ වෙන විදියට දකින දර්ශනයක් උඩ ඇති වෙනවා මොකද ඒ දර්ශනය ඒ දර්ශනය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන විදිය ස්කන්ධ ධාතු ආයතන නාම රූප නැත්නම් නාම රූප විඥාන ආදී වශයෙන් කියන මෙන්න මේ අපේ ජීවිතයේ මූලික සැකැස්ම පිළිබඳව යථාර්ථ වශයෙන් බලන හුරු වෙනවා මොකද එහි ප්‍රධාන පදනම තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ අනිත්‍යතාවය කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් අපි අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා කියන එක නමුත් මෙතන අනිත්‍යතාවය කියන්නේ ඊට වඩා ගැඹුරු දහමකට යන එකක් අපි මුලින්ම සඳහන් කළ ආකාරයට මෙතන මේ අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද ඒ තමයි පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය ඇස අනිත්‍යයි චක්කුං අනිච්ඡං රූපං අනිච්ඡං චක්කු විඥානං අනිච්ඡං චක්කු සම්පස්සං අනිච්ඡං චක්කු සම්පස්සදා වේදනා අනිච්ඡං රූප සංඥා රූප තණ්හා රූප සංචේතන රූප විතක්ක රූප විචාර කියන මෙන්න මේ සියලුම අත්දැකීම් ඇස පිළිබඳව තිමිච්ච ඒවා මොකද්ද වෙන්නේ ඒවා මේ මොහොතෙහි තමන්ගේ මනසේ තියෙන අවිද්‍යාවේ ප්‍රමාණයට මේ මොහොතේ හට ගන්න අත්දැකීම් මේ මොහොතේ තමන්ට ඇසක් තියෙනවා නම් ඒ තියෙන ඇස කලින් ආත්ම බහල අවිද්‍යාව විතරක් නෙවෙයි මේත මොහොතකට කලින් තිබුණු අවිද්‍යාවේ ප්‍රමාණයට අනුව තමයි මේ ආයතන දෙක සකස් වෙන්නේ ඒ ඇසේ ඒ ලෙන්ස් එකේ මිලේ ප්‍රමාණයට තමයි වටිනාකමේ ප්‍රමාණයට තමයි රූපය ලස්සන වෙලා පේන්නේ මේ ලෙන්ස් එකේ වටිනාකම අඩු වෙනම් මේ පේනේ වගේ වටිනාකම අඩුයි එතකොට මේකේ වටිනාකම වැඩි කරගන්න තමයි ලෞකික කුසලයේ ඕනේ ලෝකෝත්තර කුසලයේදී මොකද්ද ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් කරන්නේ මොන අත්දැකීම ආවත් ඕනම එකක් යථාර්ථවාදී දිහට බලන්න මනස හුරු කරන එක සාමාන්‍ය ඇසේදී ලෞකික ලෝකය තුල මලක් දැක්කොත් ලස්සනයි ගලක් දැක්කොත් දුක් වෙනවා නමුත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය යනකොට මලත් එකයි ගලත් එකයි මලුත් එකයි ගලුත් එකයි නින්දාත් එකයි ප්‍රශංසා සැප දුක් ලාභ ලාභ මේ අට ලෝක ධමෙහි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති මට්ටමට යනවා පින්නතුනි මෙන්න මේ ධහම වෙත යනකොට මොකද්ද වෙන්නේ මේ දර්ශනයත් එක්ක අර අතීත කර්ම විදියට ලැබිච්ච ස්කන්ධ පංචකය අපි හරියට තේරු නොගත්තොත් ඔහු ඇස ඇති දෙයක් විදියට සලකගෙන චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඤ්ඤාණං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති මෙහෙම ගිහිල්ලා අතීත අනාගත සංස්කාර පිළිබඳව ප්‍රපංච හට ගන්නවා ජරා මරණ වලටපත් වෙනවා දුක ඇති වෙනවා ඇස පහළුණා කියලා කියන්නේ ඇස නිත්‍ය වශයෙන් ගත්තොත් අවිද්‍යාවෙන් ඔක්කොම ටික නිත්‍ය වශයෙන් අරගෙන බාහිර රූපේ වෙනස් වෙනකොට දුකෙන් නිදහස් වෙන්නේ මේක තමයි ලෝකේ යන විදිය මේක තමයි මදුපිණ්ඩික සූත්‍රයේ විස්තර කරේ ලෝක පැවැත්ම අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය සලායතනං සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං කියන්නේ මෙන්න මේ අද්දකින් අතීත ස්කන්ධ පංචකය විඥාන චර්යාවේ අද්දකීම අවිද්‍යාවෙන් ගත්තොත් සසරට යනවා අඥාන චර්යාවෙන් ගිහිල්ලා දුකටපත් වෙනවා එයා පුඤ්ඤාවි සංඛාර කළත් අපුඤ්ඤාවි සංඛාර කළත් එයා ලෝකයේ තුලමයි ඉන්නේ නමුත් හරියට සිහින නෝනෙන් හිටියොත් පුහුණු කළා කළා එයා ඥාන චර්යාවකට යනවා ඥාන චර්යාවට ගියොත් මොකද වෙන්නේ යාට චක්කුං අසති රූපං අසති චක්කු විඥානං අසති ඔහුට ඇස නැහැ රූපය නැහැ චක්කු විඥානේ නැහැ පින්නතුන් බය වේස් දෙක අඳ උනාවද්ද කියලානේ ඕ ඇස නැහැ කියන්නේ පින්නතුනි මේ ඇස නෙවෙයි පෙනීමේ හැකියාව නෙවෙයි
අවිද්‍යා සහගතෝ බලන ඇස අවිද්‍යා සහගතෝ ගන්න රූපාදී ඒ අධ්‍යක්ීම තමන්ගේ ලෝකේ නැහැ. ඇයි? දැන් අපි රූපයක් දකිනකොට අපි හිතන්නේ මොකද්ද මේ ඉස්සරහා පේන රූපය මම දැනගන්නේ කියලානේ. දැන් ඔබ මන් දිහා දකිනකොට ඔබ හිතන්නේ මගේ හඬ ඇහෙනකොට හිතන්නේ මේ මගේ හැට පේන හාමුදුරුවෝ දැන් මට පේනවා මේ හාමුදුරුවෝ දැන් කියන බණ මට දැම්මම තේරෙනවා කියලානේ. නමුත් පිනොත්ින ඔබට තේරෙනකොට මාව හඳුනා ගන්නකොට පළවෙනි අධ්‍යක්ීම නිරුද්ධ වෙලා අවසන්. ඔබට ඇසෙන් මාව හඳුනා ගන්න බෑ ඇත්තටම. ඔබට කණෙන් මං කියන දේ වර්තමාන මොහොතේම අහගන්න බෑ. ඔබ අහනකොට මුල් අධ්‍යක්ීම නිරුද්ධ වෙලා ගිහිල්ලා ඔබ යමක් දකින්නේ හඳුනාගන්නේ මොහොගින්ද? චක්කු විඥාණයෙන් නෙවෙයි මනෝවිඥාණයෙන්. මනෝවිඥාණයෙන් අධ්‍යක්ීම ලැබනකොට අර මුල් අධ්‍යක්ීම නිරුද්ධ වෙලා අවසන්. නමුත් අපි නිතරම ඉස්සරහා බලාගෙන ඉන්නේ. වාහනේ ඩ්‍රයිව් කරනකොට නිතරම ඉස්සරහා බලාගෙන ඉන්නේ. නමුත් රෝද හතර මෙහෙ තියෙන්නේ. මෙතන හිටගෙන බලන්නේ අතන. කකුල් දෙක බලාගෙන අපි යන්නේ නැහැ කවදාවත්. වාහනේ රෝද හතර දිහා බලාගෙන අපි ඩ්‍රයිව් කරන්නේ නැහැ. අපි නිතරම ඉස්සරහා බලාගෙන ඩ්‍රයිව් කරන්නේ. ඔබ ෆ්ලෑෂ් ලයිට් එකක් ගහගෙන රෑ යනවා නම් ලයිට් එක ඈතට අල්ලගෙන කකුල් දෙක මෙහෙ තියෙන්නේ. අන්න ඒ වගේ ඔබ මේ ඉස්සරහා බලාගෙන ඉන්නේ ඔබ ජීවත් වෙන්නේ පය ගහලෙන්නේ අතීතේ නිරුද්ධ වෙච්ච එකේ මනෝවිඤ්ඤාණයෙන් අරගෙන. මෙන්න මේ යථාර්ථය ඔබට තේරෙන ගන්නවා. එතකොට අපි දුක් විඳින්නේ කොහොමද? අපි මේ දුක් සැප විඳිනවා කියලා විඳින්නේ මොකද්ද? අපි ඉස්සරහා බලාගෙන අපි කෑම පිඟානේ කෑමක් අරගෙන ඉස්සෙල්ලම තියනවා මොන රහද දන්නේ නැහැ කියලා හිතනවා. කෑම ගුලියක් කටේ දා ගන්නවා හරියම රසයි. කටට ගත්ත ගමන් හිතන්නේ මොකද්ද? මේ රස තියෙන්නේ පිඟානේ තියෙන කෑම ටිකේ කියලා. ඇත්තටම මේ මොහොතේ කටේ තියෙන පිඟානේ තියෙන කෑමද? නමුත් පිඟාන දිහා බලාගෙන තමයි කෑම ටික කන්නේ. නමුත් රස විඳින්නේ කලින් කටට ගත්ත ටික. ඒ ටික අර පිඟානේ තියෙන වගේ ලස්සනද? ඒ ටික එළියට අරන් බලන්නේ රස වගේම ලස්සනද කියලා? පින්නතුනි, අපි මේ දැන් විඳින අත්දැකීම් ලෝකය අර කටේ කෙලත් එක මිශ්‍ර වෙච්ච වමනේ වගේ ටික තමයි දැන් අපි පොළවේ පය ගහලා ඉන්නේ. නමුත් බලාගෙන ඉන්න ලෝකේ අර පිඟාන දිහා බලාගෙන ඉන වගේ ලෝකෙක අපි මේ ඉන්නේ. මෙන්න මේ අත්දැකීම හරියට දැනගත්තොත් ඔහුට චක්කුන් අසති කියන්නේ ඔහුට ඒ වෙලාවේ ඇස නැහැ, රූපය නැහැ. රූපය නැහැ, ඇස නැහැ කියලා කියන්නේ මොකද්ද? ඔහු අර අවිද්‍යාවෙන් ගන්න රූපය ඇස නැහැ. ඒ කියන්නේ ඔහු ඉස්සරහා බලාගෙන නෙවෙයි ඉන්නේ, ඔහු චිත්ත චෛතසික පැත්ත බලාගෙන ඉන්නේ. ඔහු සමුදේවය දකිමින් ඉන්නේ. අභ්‍යන්තරයෙන් බලනකොට ඔහුට බාහිර ලෝකේ බැස ගන්න හිතක් නැහැ. ඔහු මුලදී පටන් ගත්තේ මෛත්‍රී භාවනාව කළා, අසුබ භාවනාව කළා, දානානිසංස වඩලා, ඡාගානුසතිය වඩලා, සීලානුසතිය වඩලා පටන් ගත්ත කෙනාට දැන් ඒව වඩන දයක් ඉතුරු වෙලාවක් නැහැ. එහෙම මෛත්‍රී කරන්න අවශ්‍යතාවයක් ඔහුට ඉතුරු වෙන්නේත් නැහැ. ඔහු දිට දම් සුඛ හිරණ වශයෙන් කරන්න පුළුවන්. නමුත් ඔහුට තරහ වෙන්න කෙනෙක් ලෝකේ නැහැ. ලෝකේ නිර්මාණය වෙන්නේ තරහ වෙන්නවත් රාග කරන්නවත් කෙනෙක්. ඔහු චිත්ත චෛතසික මතම හඳුනා ගන්නවා. මුලටම ගිහිල්ලා ඔහු මේන් ස්විච් එකේ මොක් කරලා තියෙනද? මොකද්ද ඔහු කරන්නේ? ඔහු මෙන්න මේ චිත්ත චෛතසික වලම ස්කන්ධ පංචකයේම සමුදිවැය බලනවා. බලන්න බලන්න ඒ අතීතයෙන් ලැබිච්ච අත්දැකීම අපට වෙනස් කරන්න බෑ. ඒක උපේක්ෂා සාගතයි. එතෙන්ට අපට යන්නත් බෑ. ඒ මුලින්ම ලැබෙන අත්දැකීම අපට යන්න බෑ. ඒක එතනම නිරුද්ධ වෙනවා. අපට කරන්න පුළුවන් දේ තමයි ඒක නිරුද්ධ වෙලා හටගන්න සංඥා වේදනා වලින් හටගන්න නව කර්ම සකස් කර නොගන්න මට්ටමට යන්න විතරයි අපට පුළුවන්කම තියෙන්නේ. අතීත කර්ම විපාක විදිහට ලැබෙන ස්කන්ධ පංචකය අපට ඒ මොහොතේ තෙන්න සමීප වෙන්න අපට පුළුවන් කමක් නැහැ. ඒක අතීත කර්ම විදිහට හටගෙන නිරුද්ධ වෙනවාමයි. අපට කරන්න පුළුවන් පිළියම තමයි ඒක අඥාන චර්යාවකට නොගිහිල්ලා ඥාන චර්යාවකට පත් කරගන්නට උපරිම ලෙස සිහිය නුවණ සමත විදර්ශනා දෙක දිනු කරගන්න ඇති. අන්න ඒක දිනු කරගෙන වේගය වැඩි කරන එක තමයි අර කිංසුකොම සූත්‍රයේ දැක්ුවේ
අර පණිවිඩය අරන් යන දූතයුවල සමත විදර්ශනා නැමැති වේගෙන් ගිහිල්ලා ඔහු ආරසණග මාර්ගයේ ගිහිල්ලා නගර මැද හිමියාට පණිවිඩය දීලා නැවතෙනවා කියන්නේ මේක ඇහු එතෙන්දිම වේගය අරන් දැන් ඉන්නේ හරියට අපේ ප්‍රී වේගයට මර්ජ් වෙද්දිම ස්ටාර්ට් එකේම වේගය ගත්තා වගේ දැන් ඔහු වේගයෙන්ම සමත විදර්ශනා පුරුදු කළා පෙරපස නොවි ඉක්මනටම ප්‍රමාදයටපත් නොවන විදියට අප්‍රමාදී වෙන්නට සති සම්පජඤ්ඤය තුල උපරිම ලෙස ජීවත් වෙන උත්සාහ කරනවා. ඒක මුලදී සුතමේ ඥාණයෙන් මේ විදියට අහගෙන චින්තාමේ ඥාණයෙන් පුලුවන් තරම් දුරට දිනු කරගෙන භාවනාමේ ඥාණයෙන් ඔහු වඩන කෙනෙක් බවට පත් වෙනවා. ඒ වඩන භූමිය තමයි සතර සතිපට්ඨානය කියලා කියන්නේ. නිතරම නාසය ආශ්‍රිතව හිත තියාගෙන හොඳට තමන්ගේ කය ගැන සිහියෙන් ඉන්නවා. වේදනා ගැන සිහියෙන් ඉන්නවා. හිත ගැන සිහියෙන් ඉන්නවා සිතුවිලි ගැන සිහියෙන් ඉන්නවා මෙහෙම බලලා බලලා මුලදී සාමාන්‍ය කටයුතු වල ඉඳලා ඊට පස්සේ හොඳ දේවල් ගැන හිතලා අන්තිමටම හොඳ නරක හැම දෙයක් පිළිබඳවම සමුදය ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී විහෙරති හට ගැනීම දකිනවා නිරුද්ධියම දකිනවා මුළු ජීවිතේම කියන්නේ වෙන දෙයක් නෙවෙයි මේ ස්කන්ධ පංචකය පෙරපසුන වී හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා වෙන ජීවිතයක් නැහැ පින්නතුනි අපේ දරුවේ කියලා කිව්වත් වාහනයක් කියලා කිව්වත් රැකියාවක් කියලා කිව්වත් කවුරු හරි බැන්නේ කියලා කිව්වත් මට හරියට සැලකුවා කියලා කිව්වත් මං ගැන හරියට වර්ණනා කළා කියලා කිව්වත් බැංකු පොතේ සල්ලි තියෙනවා කිව්වත් Tamanට රූපයක් තියෙනවා කිව්වත් වාඩි වෙලා ඉන්නවා කිව්වත් මොන අත්දැකීම කිව්වත් පින්නතුනි මොකක්ද ඇත්තටම ජීවිතය මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය හැම මොහොතෙම මේක හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මෙන්න මේක දකින්න හුරු වෙන පමණට පින්නතුනි තමන්ගේ හිතේ අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වෙනවා සම්මා දිට්ඨිය ප්‍රඥාව ඥානය නුවණ දිනු වෙනවා දිනු වෙන පමණට හිතට එන සිතවිලි නිත්‍ය වශයෙන් ගන්න ගතිය එන්නම අඩු වෙනවා. කලින් අපි කලේ ටිකක් දුර ගිහිල්ලා සීලෙන් නවත්තගත්ත වීතික්‍රමන විදියට කෙනෙක් දෙයක් දැක්කා, බණිනො ඇහුවා, බණින්නම හිතුණා බැන්නේ නැහැ. පන්සලේදීනේ පස්සේ බණිනවා කියලා හිතුණා. දැන් ටිකක් කල් ගිහිල්ලා පන්සලේදී බණින්නෙත් නැහැ, පිටදී බණින්නෙත් නැහැ. ඔහොමම පින්නතුනේ ටිකෙන් ටික සීලෙන් සංවර කරගත්තු මේ දේ වීථිකමන විදියට ඊට පස්සේ මෙයත් තදංග විදියට ප්‍රහාණ කරනවා තවදුරටත් ඒ වගේම ඊට පස්සේ විස්කම්බන විදියට ප්‍රහින කරනවා ධාන විදියට සමතරමුණක් දිනු කර කර මෙයා තවදුරටත් සිතිවිලි වලින්ම කන්ට්‍රෝල් කරන්න බරනවා තවදුරටත් ගිහිල්ලා එයා සමුච්ඡේද වශයෙන් අනිත්‍යතාවය බලමින් ස්කන්ධ පංචකයේ සමුදය වේ දැකීමෙන් කැලින්ම මේන් ස්විච් එකෙන්ම ට්‍රිප් ස්විච් එකෙන් ඕෆ් කරනවා යා එතකොට බාහිර ලෝකයේ රූපයක් ඔහුට නිර්මාණය වෙන්නම නැහැ. ඉතින් පිනොතුනි මේ සඳහා සම්මා දිට්ඨිය ප්‍රධාන සාධකයක් බවට පත් වෙනවා. ඒ සම්මා දිට්ඨිය ඉන්න විතරක් නෙවෙයි. උපරිම ලෙස ඒ සම්මා දිට්ඨියෙන් ලැබපු සුතමේ ඥාණයෙන් ලැබපු මේ දැනුම හැකිතාක් දුරට චින්තාමේ ඥාණයෙන් නැවත නැවතත් මේ යථාර්ථය මෙනෙහි කරන්න ඕන. ඒ මෙනෙහි කරනවත් එක්කම තමන්ගේ ජීවිතවල පරිවර්තනයක් වෙන්නට ඕන. තමාට වැඩි වාර ගානක් තමා කරන වැඩ කටයුතු වැඩිපුර ප්‍රමාණයකට මේ දහම එකතු කර ගන්නට දක්ෂ වෙන්නට ඕන. ඇතැම් විට අපි බණ අහන වෙලාවදී හොඳට බණ අහනවා. කෑම කන්න ගිය වෙලාවට ආපු බණ කොහෙද කියලාද? ඊට පස්සේ ඉතින් සාමාන්‍ය කෙනා මේක නතර වෙනසක් නැහැ. දැන් අපි දනව සමහර ගෙවල්ලා අය දැන් අපි කලින් හිටිය පන්සලේදී අපි දැකලා තියෙනවා ওই උත්සව තියෙන දවස්වලට සමහර අයගේ වෙනත් ජාතින් අයගේ ගෙවල්ලා හරිය ලස්සනට වාඩි වෙලා බැලුම් බෝල් එහෙම දැල්වල පහන් පත්තු කරලා හොඳට ඊය කෑම කන ලස්සනට පිළිවෙලට වාඩි වෙලා ඉන්නවා වෙනත් ආගමික අයගොල්ලන් බුදුදහම ගැන දන්නේ නැහැ නමුත් පන්සලට ආවම කොහොමද කට්ටිය මේ හොඳ ගැඹුරු බණක් කිව්වේ කියලා ඉවුරුනට පස්සේ කොහොමද ඇතැම් විට අර මිනිස්සු බලනවා මේ මෙහි ගෝරියක්ද කියලා.
පින්නොතුනි මෙහෙම වෙන්න බෑ අපේ. දහම දන්න නැති මිනිස්සුන්ගේ අරතරන් සංවරයක් තිබිද්දී මෙච්චර ගැඹුරු දහමක් අහපු අපේ පින්නොතුනි කොච්චර ඉහළ මට්ටමක් තියෙන්න ඕනද? මෙච්චර විරාගී නිවන සැනසෙන දහමක් කියද්දී සාකච්ඡා කරද්දී අපි මේක ධර්ම ශාලාවට විතරක් සීමා වෙන්න බෑ පින්නොතුනි. මේක දාන ශාලාවටත් මේක මගුල් ගෙදරටත් මරණ ගෙදරටත් හැම තැනටම මේ දහම් මානසිකාරයත් එක්ක හිටියොත් විතරයි තමන්ගේ ජීවිතයේහි ආධ්‍යාත්මික වෙනසක් දැක ගන්න පුළුවන්කම තියෙනවා. නැත්තම් අවුරුදු 100ක් බණ ඇහුවත් වෙනසක් නම් වෙලා නැහැ. සමන්ට සුභතියට යන්න පුළුවන්. නමුත් මෙතරම් වටින දහමකින් ප්‍රයෝජන ගන්න නම් අපි හැම තැනදීම මේ දහමත් එක්ක ඉන්න උත්සාහ කරන්න ඕනේ. සාමාන්‍යයත් එක්ක කතා බහ කරලා ඉන්න. නමුත් නිතරම තමන්ගේ හිතේ කාතකී මෛත්‍රියත් අනිත් අතින් ප්‍රඥාවත් තමන්ගේ මනසේ රජ කරන්නට ඕන කොයි වෙලෙ. නිතරම මෛත්‍රී සහගතව හිතින් ඉන්න. විදර්ශනා විතරක් නෙවෙයි. අනිත් පැත්තෙන් පිනතුණු උපරීම ලෙස මේ චිත්ත චෛතසිකවල සමුදේ වැය හට ගැනීම නිරුද්ධ වීම සත්තරාණ සූත්‍රයේ දක්වපු විදියට මේ රූපාදී ස්කන්ධ පංචකයෙහි හට ගැනීම නිරෝධය අස්වාද ආදීනව නිස්සරණ පුළුවන්තරම් බලන දක්ෂ වෙන්න. ඒ බලපු පමණට තමයි තමන්ගේ ජීවිතයේ පැහැදිලි වෙනසක් සාන්දෘෂ්ටික වශයෙන් තමන්ට දැක ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒකේ ආධ්‍යාත්මික සතුට, නිර්ආමිෂ සෝය තමන්ගේ මේ ජීවිත කාලය තුළදීම තමන්ට දැක ගන්න ලැබෙනවා. විතරක් නෙවෙයි තමන්ගේ ජීවිතයේ හැම කටයුත්තකටම මේ ආධ්‍යාත්මික ජීවිතයේ ප්‍රබෝධය තමන්ට බලපාන. තමා එන්න එන්නම සතුටෙන් ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඉස්සර අපි තමන්ගේ මට්ටම, රැකියාව, මුදල, දරුවාදී මේ දේවල් තමන්ගේ ජීවිතයේ ඉහළම ඉලක්ක කරගෙන හිටිය අපි අපට දැන් ජීවිතයේහි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවනේ රැකවරණය තුළ මෛත්‍රිය සහ ප්‍රඥාව කියන මේ ගුණ දහම් වලින් අපි දිනු වෙනවා. මෛත්‍රියෙන් තෙත්වගිය හදවතකුත් ප්‍රඥාවෙන් දීප්තිමත් වුණු සිතකිනුත් අපි නිතරම වාසය කරන්නට උත්සාහ ගන්නවා මෙන්න මේ සදහම් මගේ ඉදිරි ගමනෙහි ඉන්නයි විදියට. එතකොට මෙන්න මේ විදියට අපේ නිරෝධය දකින හුරු වෙච්ච පමණට චක්කුන් අසති, රූපං අසති ආදී වශයෙන් අවිද්‍යා සාගතු ඇස රූපය ආදී මේ කරුණු නිරුද්ධ වෙලා ඊළඟට අපේ පටිසම්පාදය අනිත් පැත්තට කරකැවෙනවා. මොකද්ද? අවිද්‍යායත්වේව අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ සංඛාර නිරෝධා, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. මෙහෙම ගිහිල්ලා ජරා මරණ වලින් නිදහස් වෙන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවෙන සැනසෙන මාවත, නිවන් මඟ, විමුක්ති මාර්ගය. වෙනත් විදියකින් කියනවා නම් තමන්ගේ තියෙන කෙලෙස් ටික බිමින් තියෙන ක්‍රමය. මේකට කියන්නේ බහර නික්ෂේප කියලා. මෙන්න මේ බර බිමින් තිබ්බ පමණට පින්නතුනි තමන්ගේ හිතේ සැනසීම තමන්ට දිනු වෙනවා. මෙන්න මේ ආධ්‍යාත්මික සතුට පින්නතුනි අපි ජීවිතයේ ඉහළම ඉලක්කය බවට පත් කරගන්නට ඕන. මෙන්න මේ සඳහා තමන්ට යන්න බාධක තියෙනවා නම් ඒ කියන්නේ අර කරණීයමෙත සූත්‍රයේ තියෙන සක්කෝ උජෝජ සෝජෝචාදී ඒ ගුණාංගවල අඩුවමයි තමන්ගේ තියෙන්නේ. අන්නේ ගුණාංග දෙක හැටි හැකිතාක දුරට දිනු කරගන්න. එහෙමත් නැත්නම් අර මේගිය සූත්‍රයේ දේශනා කරපු අප්පීච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා, විරිය ආරම්භ කතා ආදී වශයෙන් දස කතාවලේ දෙන්නට ඕන. දෙතිස් කතාවලින් වැළකීලා, රාජ කතා, චෝර කතා ආදීන් වැළකීලා අල්පේච්ඡතාවයේ පිළිබඳව කතා, සතුට පිළිබඳව කතා, විරාගයේ පිළිබඳව කතා, සීලය, සමාධිය, ප්‍රඥාව ආදී මේ පිළිබඳව වූ සාකච්ඡාවල අපි නිතරම දෙන්නට ඕන. මෙන්න මේක තමයි මේ ගමන වේගවත් කරන්න හේතු වන කාරණා. ඒ ගමන වේගවත් වෙනකොට එක පැත්තකින් ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. අනිත් පැත්තෙන් භෝජනයේ මාත්‍රාස්මිතතාවය, ආහාරයේ පමණ දැනගැනීම ඇති වෙනවා. ජාගරියාන යෝගිය
තමා මේ ආධ්‍යාත්ම ජීවිත ඉදිරියට යනකොට තමන්ට එන්නෙන්නම කායික සැහැල්ලුව දැනිලා තමන්ට නිදි වරාගෙන හෝ දහම හැසිරෙන්න භාවනා කරන මනස හුරු වෙනවා. නිදා ගන්න තියෙන කාලය අවශ්‍යතාවය ටිකෙන් ටික අඩු වෙනවා. මනෝ වෛද්‍යවරු කියන්න පුළුවන් පැය 4ක් නිදා ගන්න නැත්තම් හොඳ නෑ කියලා. පැය 6ක් පැය 8ක් නිදා ගන්න කියලා කියන්න පුළුවන්. නමුත් පින්වත්නි ඒ කෙලෙස් සහිත ලෝකයේ තියෙන මිනුම් දඬු කෙලෙස් අඩු වීමත් එක්කම මේ ලෝකයේ තුල තමන්ට නිඳ අඩු වෙනවා. නිදි වරාගෙන භාවනා කරන පමණට තමන්ට වෙහෙස අඩු වෙන ගානට යනවා. පින්වත්නි මෙන්න මේ ධම්මගේ ඉදිරියට යන්නටයි මේ ස්වර්ගගාමී මාර්ගයේ ඉදිරියට යන්නටයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. ඉතින් අද අප මේ සාකච්ඡා කළේ බුදුදහමේ තියෙන ප්‍රධානතම කාරණා දෙකක් වන එක පැත්තකින් සුගතිගාමී වීමට මාර්ගයත් අනිත් පැත්තෙන් කෙලෙස් වලින් සම්පූර්ණ නිදහස් වීමට මාර්ගයක් දක්වන මේ ස්වර්ග මාර්ගය සහ මොක්ෂ මාර්ගය කියන කාරණා දෙකයි අද අප පැහැදිලි කළේ. ඉතින් අපි මේ නිවන් මාර්ග යන අතරේදී අපි දක්ෂ වෙන්නට ඕන ස්වර්ගගාමී මාර්ගය තුල ඉඳගෙන එදිනදා ජීවිතය සාර්ථක කරගන්නට එදිනදා ජීවිතයේහි අනිත් අය සමග ගැටුම් හැකියතාන් දුරට අවම කරගෙන මේ ගමනට සහයෝගය දක්වන පරිසරයක් සකස් කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ ගමනේ දක්ෂ වෙන්න ගමන් පින්නතුනේ වේගෙන් අපි මේ ගමනේ ඉදිරියට යන්නටත් ඕන. අන්න ඒ සඳහා තමන් එදිනදා කරන යහපත් දේවල් අම්මට තාත්තට සැලකීම, දුව දරුවන්ට සැලකීම, ස්වාමීන් වහන්සේට උපස්ථාන කිරීම, පරිත්‍යාගශීලීත්වය, සිල්වන්ත භාවය මේ ආදී කරුණු වලින් තමන් ජීවිතේ ලොකු ශක්තියක්, ජවයක් විතරක් නෙවෙයි මේ ගමන යන්නට අවශ්‍ය නිරෝගී භාවය සහ විවේකයේ කියන කාරණා දෙක තමයි ලැබෙන්නේ. ඔබට මේ තරම් සංකීර්ණ රැකිරක්ෂා අවිවේකී ජීවිතයක් ගත කරද්දීත් ඔබ මේ ධහමට එන්නේ ඇයි? ඔබ මේ ගුණ ධහම් ටික දැනටත් රකින්න හින්දා. යුතුයකම් ටික හොඳට කරන නිසා තමයි ඔබට මේ ධහම ලැබෙන්නේ. ඒ ගුණ ධහම් වල තවදුරටත් යෙදෙනකොට මේ ධහමේ රකින්නට උපරිම විවේකයක්, පහසුකම් ටිකක්, නිරෝගී භාවයක් තමට ලැබෙනවා. ඒ නිසා ඒ ගමන තුළ අප්‍රමාදීව ඉදිරියට යන්නට අපි කරන ගුණධම් තව තවත් ශක්තිමත් කර ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පස්සල සේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද අප සාකච්ඡා කරපු කරුණු වලින් පින්තුන්ට අහන්න යමක් තියෙනවා නම් අහන්නටත් පුළුවන්. ඉතින් අපි ඇත්තටම මේ සාකච්ඡා කරපු කරුණු කලින් සාකච්ඡා කරපු කරුණුත් මේ අතරේ ඔබට ඇහෙන්නට ලැබෙනට ඇති. සමහරට අද ඔබට තේරුම් ගන්න අමාරු කරුණක් කියලා හිතුණත් ඉදිරි සාකච්ඡාවලදී තවදුරටත් මේ කරුණු පැහැදිලි වෙනවා. මොකද අපි පටිසම්පාදයේ වෙනම විස්තර කරනවා. අවිද්‍යා පත්‍ය සංඛාර කියලා අපි කියපු කරුණු දැන් නිකන් ඡායාවක් විතරයි ඔබට මේ කිව්වේ. ඒව වෙනම මාතෘකාවක් විදිහටයි සාකච්ඡා කරනවා. සතර සතිපට්ඨාන ගැන අපි වචන විදියට විතරයි කියුවේ. නමුත් ඒ සතර සතිපට්ඨානේ සම්පූර්ණ වඩන පිළිවෙල අපි සාකච්ඡා කරනවා. මේ කරුණු වෙන වෙනම නැවත විග්‍රහ වෙනවා. කර්මය ගැන අපි සාමාන්‍ය කම්මසකදා සම්ම සම්මදිට ගැන කිව්වා. නමුත් කර්මය කියලා වෙනම මාතෘකාවක් ආයි අපි කරනවා. ඒ නිසා එන්නේ නම් තවත් කරුණු ප්‍රකට වෙනවා. ඉතින් ඔබ සහභාගී වුණු පමණට සහ අද බණ වුණත් නැවත නැවත අහන්න. එතකොට තමන්ට මේ කරුණු තවත් පැහැදිලි වෙනවා. මුතහන් තියෙනවද? ශාමනවන අන්න ඔව් ඇත්තේ මේක හුඟක් ගැඹුරු කාරණයක්. දැන් අපි පංචශීලය අපි රකින්නෝනේ සාමාන්‍ය විදියට. ඒක නිත්‍ය ශීලයේ විදියට. නමුත් එහෙම රකින අපි ඇතැමිට පංචශීලය හොඳටම ආරක්ෂා කරනවා. නමුත් ඇතැමිට සමහර අය ભેද වෙන දේවල් කරනවා. ඇතැම් විට තව කෙනෙක්ගේ තොරතුරු වෙනත් කෙනෙක්ගෙන් අහන විවිධ විදියට අහලා යම් යම් දේවල් දැනගන්න උත්සාහ කරනවා. එතකොට අන්නේ දේවල් වලදී අපේ ළඟ සතුටුසකම නැහැ ඇත්තෙම. මෛත්‍රිය නැහැ ඇත්තෙම.
පංචශීලය ආරක්ෂා කරන අය ඒකෙන් කඩ කරන්නේ නැහැ. එයාට සුගතිගාමී වෙන්නත් පුළුවන්. නමුත් සත්පුරුෂකම් කියන ඒවා යන්නේ ඇත්තෙම අර කරණීමිත සූත්‍රයේ කරුණොත් එක්ක. උජෝච සූජෝච මුදෝ අනතිමානි නැචකුද්දන් සමාචරේ කිංචි යේන විඤ්ඤෝ පරේ උපවදේයෝ අනිත්‍යය නොනැතිය දොස් කියන සුළු වරදක්වත් නොගෙන ඉන්නවා. දැන් බුදුහාඳුරෝ ඉතාම ලස්සනට අපට භික්ෂුනාංශ රැටියට ප්‍රමුඛ ගැඹුරින් දේශනා කළා. දැන් අපි කියමු දැන් මෙතන එහා පැත්තේ කවුරු හරි දෙන්නේ කතා කර කර ඉන්නවා. මම මේ පැත්තේ ඉන්නවා. නමුත් එයා දන්නේ නැහැ මම මෙතන ඉන්නවා කියලා. දන්නේ නැත්නම් මම මෙතන ඉන්න කෙනා විදිහට මම හඟවන්න ඕන මම මෙතන ඉන්නවා කියලා. උගුර පාදලා. නැත්නම් අරයා මං කිසිම කෙනෙක් නැහැ කියලා හිතලා රහස් දෙයක් කියන්න පුළුවන් ඒක මට ඇහෙන්න පුළුවන්. ඒක කියන කලින් මම දැනගන්න ඕන මම ඉන්න බව හඟවන මට හැංගිලා හංගින අයිතියක් නෑ. ඒ වගේ ඉතාම සියුම් කාරණාවලට යනවා මේ. දැන් ඔබ ෆෝන් එකක් ආන්සර් කරන වෙන පුළුවන්. ආන්සර් කරන වෙලාවට ඔබට ආපු කෝල් එක ඔබ වෙන කෙනෙකුට දෙනවා නම් එයාට කියන ඕන දෙන්න. ඒ විතරක් නෙවෙයි ඔබට ආපු කෝල් එක ස්පීකර් දානවා නම් කියන්න ඕන මං දැන් ස්පීකර් දානවා. තවයි අහන් ඉන්න කියලා. ඒ වගේ ඉතාම සියුම් කාරණා බවට යනවා මේ වේකයි. ඔබට කෝල් එකක් ආවොත් ඒ අනිත් පැත්තේ කෙනා හිතන්නේ වෙන කවුරුවත් අහන්නේ ඔබ විතරයි මේක අහන්නේ කියලා. එතෙන්දි ඔබ ඒ විශ්වාසනීයත්වය රකින්නට ඕනේ ඒකයි. මේ වගේ ඉතාම සියුම් කරුණු වලට යනවා. අන්න ඒව තමයි සත්පුරුෂ දහම් වලට එන්නේ. ඇත්තම කවුන්සලින් එහෙම කරනකොට එතික්ස් කියලා වෙනම වර්ගයක් තියෙනවා. කවුන්සලින් එහෙම කරපු අය දැකලා ඇති එතික්ස් කියලා ඒ මුලදී එතික්ස් 100ක් විතර තියෙන මූලික ඒවා. කවුන්සලින් වලදී විශේෂයෙන් ඒවා කරනවා. බුදුදහම ඊටත් වඩා ගැඹුරට ගිහිලා ශික්ෂා පදවල මේව විස්තර කරනවා. විශේෂයෙන්ම කර්ණීයමෙත සූත්‍රයේ මේ කරුණට ගොනු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. තමන්ගේ හතුරු දෙන්නෙක්වත් අමනාප දෙන්නෙක්වත් ඒ දෙන්න වාද ભેද වෙනවට අපි කැමති වෙන්නේ නැහැ සතුට වෙන්නේ. සත්පුරුෂයෙක් එහෙමයි. ඇතමිට ඔහු මත්පැන් පානය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුගේ ළඟ වෙන පන්සිල් වලින් වෙන එකක් අඩ වෙන්න පුළුවන්. ඔහු සීලෙන් අඩුපාඩුවක් තියෙන පුළුවන්. නමුත් සත්පුරුෂයෙක් විදියට ඔහු තමන්ගේ හතුරු දෙන්නෙක්වත් ගහ ගන්නවට කැමති නැහැ. වාද ભેද වෙනවට කැමති නැහැ. ඒත් ඉතින් ඔහු සත්පුරුෂකමින් ඉහළින් ඉන්නවා. ඔහුගේ සීල අඩුපාඩුකම් තියෙනවා. නමුත් ඔහු සත්පුරුෂයෙක්. ඔහුට අපි කියන්නේ සත්පුරුෂයෙක්. ඒ නිසා යහන්නේ ඔව් සිල්වත් කෙනෙක්ද කියලා වඩා අහන්නේ අපි කතා කරනට අහන්නේ අයගෙන් හිතවත්ම කෙනෙක්ගෙන් කතා කරනකොට කවුරු හරි කෙනෙක් ගැන හඳුනලා දෙනකොට මෙහෙම උදව්වක් ගන්න එනකොට අපි අහන්නේ සිල්වත්ද ගුණවත්ද කියලාවත් භාවනා කරනවද කියලාවත් උපසම්බදාන සාමනීර කියලාදවත් නෙවෙයි අහන එක මේ මියා සත්පුරුෂයෙක් කියලා අහන්නේ. මෙන්න මේ වගේ දේවල් ඉතාම සියුම් දේවල්. දැන් බලන උදාහරණයක් විදියට අඟුලිමාල. අඟුලිමාල සහ උරුවෙල කාශ්‍යප දෙන්න බලන්න. උරුවෙල කාශ්‍යප ආගමික ශාස්ත්‍රවරයෙක්. ඔහු කිසිම සතෙකුට හානියක් කළේ නැහැ. ඔහුගේ අනුගාමිකයන් තව 500ක් හිටියා. ඔහුට ඔහුව දමණය කරන්න, ඔහු දහමට ගන්න බුදුහාමුදුරන් සතියක් විතර ඔහුත් එක්ක ඉන්න උනා. ඔහු වෙනුවෙන් ඉරිදි බල 1500 ගණන් පාන උන ඔහුට. ඔහු සත්පුරුෂ මට්ටමට ගන්න. නමුත් අඟුලිමාල දහමට ගන්න වචන හතරයි කිව්වේ. අඟුලිමාල මම නැවතුණා ඔබ නවතින්න. මම නැවතුණා ඔබ නවතින්න. වචන හතරයි කිව්වේ. හතරෙන් ආවේ. ඔහු සත්පුරුෂ කමකින් ඉදිරියෙන් හිටියේ. මෙන්න මේක තමයි දහම ළඟදී මේ සත්පුරුෂ කියන මිම්ම වැදගත් වෙනවා. ඒක එක අතකින් මෛත්‍රියත් අනිත් පැත්තෙන් අවංක භාවයත් කියන මෙන්න මේ කරුණු දෙක ප්‍රධාන සාධක බවට පත් වෙනවා. අවංක බව, මෛත්‍රිය සහ ඊළඟට සුවච බව කියන මේ කරුණු. ඒත් එක්ක නුවණත් එකට සම්බන්ධ වෙලා යනට ඕන ධර්මයේ ප්‍රයෝජන ගන්නකොට. පංචස්කන්ධය කියලා අහන්නේ ඔයි මුලින්ම අර විඥාන චර්යාවයකද ඊට පස්සේ අඥාන චර්යාවෙන් ගත්වයකද ඥාන චර්යාවෙන් ගත්වයකද? ඔව් මුල්මෙකට අතීත අවිද්‍යාවෙන් තමයි මේක හම්බුනේ. අතීතයකට ලැබෙච්ච රිසල්ට් එක මේක. මේ විඥාන චර්යාව එක. හැබැයි මේ විපාකය කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. මේක විපාක මට්ටම විතරයි. මේක න්‍යූට්‍රල්. මේක උපේක්ෂා සාගත කියලා කියන්නේ.
හරියට වතුර විලක මඩෙන් නෙළුම් මල ආවට නෙළුම් මල මඩේ ගෑවිලා නැහැ. මඩේ තමයි තිබුණේ. මඩෙන් තමයි හටගත්තේ. හැබැයි මේකේ මඩ නැහැ. විඥාන චර්යාවේ තියෙන ස්කන්ධ පංචකේ අතීතයේ තියෙමින්ච අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන ආදී මේ හේතු ටික මත හටගත්තට ඒකේ ඵලයක් විදියට ස්කන්ධ පංචකේ මුලදී තියෙනවා. ඒක උපේක්ෂා සාගතයි. ඒක කුසලයක්වත් අකුසලයක්වත් නෙවෙයි. ඒක තමයි හිත පබාසරය කියලා කියන්නේ විඥාණය. ඒක පිරිසිදුයි. හැබැයි ඒක දිගටම පිරිසිදුවට තියාගන්නවද අපිරිසිදු කරගන්නවද කියන එක තීරණය වන්නේ වර්තමානයේ මගේ ළඟ තියෙන අවිද්‍යා තෘෂ්ණාදී ඊළඟ හේතු ටික. අතීතයක සේම් කියලා කියන්නේ අතීත කර්මය සමාන නම් සමානත්වතාවයක් තියෙනවා. දැන් උදාහරණයකට දැන් මෙතන ඔබ කාටත් මේ ටිකනේ පේන්නේ. ඔබ කාගේත් ඇසට දැන් මිනිස්සු ටික විතරයි පේන්නේ. ඒ එතනින් සමානයි අපි. හැබැයි එතනින් සමීප වුණාට තවත් දේවල් වලදී වෙනස් වෙනවා. දැන් ඇතැමිට පෙනීමේ ශක්තිය වෙනස්කම් තියෙන පුළුවන්. ඇහිීමේ ශක්තිය වෙනස්කම් තියෙන පුළුවන්. තේරුම් ගැනීමේ වෙනස්කම් තියෙන පුළුවන්. ඒව කර්මයේ විවිධත්වයන් ඉදිරියට තියෙනවා. යම්කිසි මට්ටමකට සමාන දේවල් තියෙනවා. සමාන වෙන්නත් පුළුවන්, සමාන නොවන දේවල් තියෙන්නත් පුළුවන්. ඒක තීරණය වෙන්නේ අපි අතීතයේ කර්මයේ ප්‍රමාණයට. සමහර දේවල් 150කට ප්‍රමාණය සමාන දේවලුත් තියෙනවා. දැන් අපිට මෙතන අපේ තලයට මිනිස්යන්ට විතරයි පේන්නේ. හැබැයි මෙතන වෙනම අමනුෂ්‍යෙක් හිටියොත් මෙතන බල්ලෙක් හිටියොත් ඇතැම් විට මිනිස්යන්ට විතරක් නෙවෙයි ඔහුට. ඔහුට මෙතන ඉන්න ප්‍රේතයන් භූතයන් ටිකක් පේන පුරන්නත් පුළුවන්. මිනිස්යන් වශයෙන් අපි හිටියත් අපේ කර්ම වෙනස් වුණොත් අපි අභිඥා හැම ලැබුණොත් මෙතන ඉන්න දේවතා ආරාධනාවෙන් අපි දේවරු ටිකක් පේන ගනිසමයි. හොඳයි පින්නතුනි, අද දින අප මේ බුදු දහමේ තවත් වැදගත් තේමාවක් සාකච්ඡා කළා. ඉතින් ඔබට අපි පින්වත්නි කියලා ආමන්ත්‍රණය කරන්නේ ඒ ඔබේ පින නිසාමයි. ඉතින් ඒ පිනෙහි ප්‍රතිඵල ලබා ගන්න අවස්ථාව, ඵල නෙලන අවස්ථාව ඔබ. ඉතින් මේ සියල්ලක්ම ඔබට ලැබෙන්නේ අපි නිසා නෙවෙයි, මේ ලැබෙන්නේ ඔබේම පින නිසා. ඔබ අපට අමුතුයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. මේ හැම දෙයකටම, මේ දාලා තියෙන මේ ආසනේ ඉඳන්ම, මේ හැම දෙයකටම ඔබ ඔබ ප්‍රීපේඩ් කරලා තියෙන, කලින් ගෙවලා තියෙන, කලින් කරපු පින්කමල ආනිසංස විදියට තමයි මේ සියලුම දේවල් ඔබ ලබන්නේ. හැබැයි ඒක ලබනකොට බුද්ධිමත් වෙන්න ඕන. නැති වුණොත් මේක ඇතැමිට සැහැල්ලුවට ලක් කරන්න පුළුවන්. ඒ නිසා තමන් වාඩි වෙන තැන ඉඳන්ම උපරිම ලෙස මේක තේරුම් අරගෙන මේ දහමින් උපරිම ප්‍රයෝජන ගන්නට ගෞරවයේ ශ්‍රද්ධාව පෙරමුණේ තබාගෙන ඉදිරියට ගියොත් තමයි මේ දහමින් නිසිඵල නෙලා ගන්නට අපට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් එහෙම කරන්නට ඔබට ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. රැස් කරගත් මේ උතුම් පින්කම යන සංසයෙන් අපනමින් මිය ගිය ඥාතිහුද මේ පිනින් සුවපත් වෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපි මිය ගිය ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ගාථාව කියලා ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාති, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාති, ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් දෙවිනුත් අනුමෝදන්ව පින්තුන් සිදු කරන සියලු දැහැමි කටයුතු සඵල කරගන්නටත්, ඒ වගේම තමන්ගේ පවුලර ඥාති මිත්‍රාදීන් හැම දෙනාටම ආශිර්වාද පිණිසත් දෙවියන් ආරක්ෂා කරනු ලබත්වා, දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා කියන පැතුමෙන් අපි දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දී පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්දී
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගාම පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි පින්නතුනි, අදත් මේ සිකුරාදා දිනයන්හි සිදු කෙරෙන ධර්මදේශනා මාලාවෙහි දෙවැනි දවසේ වැඩසටහනයි අද නිමාවටපත් වුනේ. ඉතින් පින්නතුන් බොහොම දුර බැහැර ඉඳලා නමුත් රාජකාරී මැදෙහි මේ ස්ථානෙට පැමිණිලා ඔබ මේ ගෙවි යන දිනෙන් උපරිම ප්‍රයෝජනයක් ගත්තා කියලා හුඟක් සතුටෙන් තමන්ට මේ සතිය නිමාවටපත් කරන්න පුළුවන්. ඉතින් සතියක්ම හුඟක් වැඩ කළා. ඔබ ඒ වැඩ කරපු එකට ලොකු වැටුපකුත් ලබාගෙනයි සතිය නිමාවටපත් කළේ කියලා හිතන්න. මේ වැටුප ඔබ සසරදි කළා වූ රැකියාවකට ලැබිච්ච වැටුපක් විදියටයි සලකන්න පුළුවන්කම තියෙන්නේ. ඔබේ අතීත කුසලය, ඔබේ සත්පුරුෂකම්, ඔබේ ගුණ දහමල ප්‍රතිඵල විදියටයි ඔබට මේ දහම ලැබෙන්නේ. ඒ ගැන හුඟක් සතුටටපත් වන්න මේ ධර්ම කරුණු තව තවත් කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. මේ හැන්ඩ් අවුට් එක හොඳට කියවන්න. ඉතින් ඒකෙන් තවත් දැනුම දිනු කරගන්නට උත්සාහ කරන්න. ඉතින් මේ රැස් කරගත්තු තුන් පින්කම ලානිසංසෙන් අප හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත් සැලසේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්භයා සෝකම් පන්තාච නිස්සෝකම්හුන්තු සම්මේ පිපානිනෝ දුකින් පේලෙන දුකින් මිදෙත්වා දියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.